හරි, සියලු දෙනාට එනම් තෙරුවන් සරණයි. මොන හරි අපැහැලි තැන් අපැහැදිලි තැනක් නොතේරිච්ච තැනක් එහෙම තියෙනවා නම් ඇහුවට කමක් නෑ. මේ මොන හරි වැටහිච්ච නැති තැනක් තෝරගන්න ඕන මොන හරි එහෙම තියෙනවද කට්ටියට? මෙන්න මේ තැන තා පොඩ්ඩක් කිව්වනම් හොඳයි කියලා. හරි, ආයකන් තේරලා ගැටලුවක් නෑ එහෙනම්. හරි, එහෙනම් අපිට කෙලිම කිසි ප්‍රශ්නයක් නෑ. මේ දැන් අද ඔගොල්ලොන්ට හොඳ මේ ටෙස්ට් එකක් තිබ්බා. ඒක දැන් තම තමන් බලන්න තම තමන් පාස්ද කියලා ඒක. හරිද? දැන් ටෙස්ට් එක තමයි දැන් මං උදේ මොනවත් කිව්වේ නෑ. දැන් ඊයේ පෙරේද මේ අපිට ආරංචියක් ආව. දැන් මේ දැන් අබේ හාමුදුරුවෝ අද නෑනේ. දැන් වැඩේ ඔක්කොම ඉවරයි නේ. අබේ හාමුදුරුවෝ ඕක දන්න හින්ද තමයි හිතලා දාලා යන්නේ. ඒ මම දැන් අබේ හාමුදුරුවෝ ඉඳලා මට දැන් ඒක පුරුයි. හිටපු ගමන් අතහැරලා යනවා. හරිද? දැන් මේකේ ටෙස්ට් එක මේකයි. දැන් ඔය වාඩි වෙලා ඉන්න ඕගොල්ලෝ තමන්ගෙන් අහගන්න. අතුස්සන්න හැම ඕනේ නැහැ. තමන්ගෙන් අහගන්න. අබේ හාමුදුරුවෝ නැති එකට හිතේ අමනාපයක් ආව නම් මම කියන්නේ බණ ටික ආයි අහන්න කියලා. හරිද? ආයි අහන්න. මොකද පළවෙනිම හරිය ඇහිලා නැහැ. ගුරුවරයා කවුද? හොයන්නේ කවද? හරිද? ඒක මේ දැන් hina වෙලා කතා කරාට ලොකු පොයින්ට් එකක් ඈ. දැන් මේකින් කියන්නේ මේ මං හොඳයි කියලා නෙමෙයි. හරිද? දැන් මේ අපි ගන්න ඕන ධර්මයේ මිසක් අපි සරණ යන්න ඕන ධර්මයේ මිසක් පුද්ගලයෙක් නෙමෙයි. පුද්ගලයෙක් සරණ ගියාම මොකද නැද ගැටලුව? ටික දසක් ගියාම ඕගොල්ලොම කියනවා ඒ වුණාට අරහාමුදුරුව මෙහෙමයිනේ. මෙන්න මෙහෙමයිනේ. ඒකින්ද දහම වැරදි ඇති කියලා. එහෙම දහම වැරදින්නේ දහම වරදින එකක් නෙමෙයි. පුද්ගලයන්ගේ ක්‍රියාකලාප වෙනස් වෙන්න පුළුවන්. තේරවද නැгийපෙ? දැන් පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයේ ඒගොල්ලොන්ගේ ඒ මොහොතේ කෙලෙස් මත තීරණය වෙන එකන්නේ. බණකින් රහතන් වහන්සේලා නෙමෙයිනේ. දැන් රහතන් වහන්සේ කෙනා ආයි ජීවිතේ නැසෙන්නේ නැහැ. ඒත් පුද්ගල සරණ යන්න පා කියන්නේ. දැන් තථාගතයන් වහන්සේ කියන්න තිබ්බනේ. ආ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මාගේ පරිනිර්වාණයෙන් පසු සරණ යන්න. නැත්තම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි අග්‍ර වෙච්ච එකන මාගේ පරිනිර්වාණයෙන් පසු සරණ යන්න. එහෙම නැත්තම් ආනන්ද හාමුදුරුවෝ තමයි මගේ ළඟින්ම හිටියේ. උන්වහන්සේ සරණ යන්න. එකක්වත් කිව්වේ නැහැ. ඇයි කිව්වේ නැත්තේ? මේවා පුද්ගලයෙක් මත තීරණය වෙන ඒවා නෙමෙයි. එහෙම පුද්ගලයෙක් මත තීරණය වෙනවා කියලා හිතන් ඉන්න කවුරු හරි ඉන්නවා නම් එයාට ධර්මයේ දරණ ස්වභාවය යථාර්ථය තේරිලා නැහැ. තමන් තමන්ට ප්‍රශ්නයක් නගාගෙන තමන්ගෙම උත්තරේ අරගෙන අවශ්‍ය පිළියම් කැමතිනම් කරන්න. හරිද? දැන් මෙහෙම කිව්වම නේ හිත රිදෙනවා. කරන් දෙයක් නැහැ. වරදක් කරත් සිතකින් නෙවෙයි. හරි. අපි පෙටකෝප දේශේ මේ මෙන්න මේ ස්ලයිඩ් එකට යමු. ලෝකේහි ප්‍රිය වස්තු කාමච්ඡන්දේ නිදාන කොට ඇත. මෙන්න මේකේ තියෙන මේ ඡන්දා නිදානි ප්‍රියානි ලෝකේ. දැන් මේ නිදානේ වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රියභාවද ඡන්දේද? ඡන්දේ ප්‍රිය වෙච්ච ඡන්දේ නිදාන වෙච්ච හින්දා තමයි ඒ ලෝකේ ප්‍රිය වුනේ. දැන් මේ මොන ලෝකයක් ගැනද කියන්නේ? කාමලෝකේ. කාමලෝකේ තීරණය වෙන්නේ කොහොමද? කොහොමද කාමලෝකේ තීරණය වෙන්නේ? ඇහෙන් රූප බලලා රූපවල දැනෙන වේදනාව උපේක්ෂා. නමුත් මොකද මං කරගන්නේ? මං රාගෙන් දේශයෙන් මොහෙන් බැඳෙනවා. ඉතින් මෙන්න මේක නිසා ඡන්දයක් ඇති කරගෙන ඒ ඡන්දේ නිදාන වෙච්ච හින්දා ඒ ආස්වාද වැඩපිළිවෙල නැත්තන් ලෝකය ප්‍රියයි කියලා ගන්නවා. මේ ලෝකයේ කියලා හැමතැනම තියෙන්නේ ගොඩක් දුරට ආස්වාද වැඩපිළිවෙලට.
අපිට ලෝකයේ කියලා පුරුදු මොකද්ද? මේ සාමාන්‍ය භෞතික ලෝකේ. මෙන්න මේ කාරණා ටික තෝරගත්තට පස්සේ මේදී ලෝකෙ මොකද්ද කියලා තෝරගන්න ලෝක සමුදේ සූත්‍රයට යන්න ඕනේ. එතකොට මෙන්න මේවත් එක්ක හරියට තෝරගන්න පුළුවන් මේ ආස්වාද වැඩපිළිවෙල නිසා, නැත්නම් අස්වාද වැඩපිළිවෙල නිසා අපි සම්පූර්ණයෙන්ම අතරමං වෙලා ඉන්න හැටි. හරිද? ඒක නිසා මේ කාම ඡන්දේ නිදාන කොට තමයි තියෙන්නේ. ඡන්දා නිදානි ප්‍රියානි ලෝකයේ කියන කාරණේ. ඊළඟට තියෙනවා පෙටකෝපදේශේම සුඛ වේදනා හා දුක් වේදනා හා ස්පර්ශේ නිදාන කොට ඇත. ස්පර්ශේ නැතිවත්ම තෙල ගාථාගයෝගී සාතාගයෝගී නූපදනාහ. එතකොට මෙන්න මේ සුඛ වේදනා දුක් වේදනා කියන ඒවා හා ස්පර්ශේ නිදාන කොට තියෙනවා. දැන් එතකොට මේ පස්ස නිදානං සාතං, දැන් ඉස්සෙල්ලා ඡන්දා නිදානි. හරිද? ඒ වගේම තව ලෝකේ සුවයි කියලා දුකයි කියලා යමක් කියනවා නම් ඒ සාත අසාත වේදනා නිසා කාමච්ඡන්දේ උපදිනවා. දැන් මෙන්න මේ සාත අසාත වේදනා කියන කාරණය, මේ සාත කරගන්න අසාත කරගන්න මොකද්ද හේතුව කියන එක මේ රාගදේශ මෝහ වැඩපිළිවෙලත් එක්ක තමයි මෙන්න මේ කාමච්ඡන්දේ කාම කියන කාරණයට නිරුක්තිය වෙන්නේ. කා අම අමෘතේ කා ගන්න. අමෘතේ කියන්නේ නිවන. නිවන කාදමන වැඩක් තියෙනු නම් ඒ තමයි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන වැඩ පිළිවෙල. එතකොට මේ මේක තියෙන්නේ මේ එකක් ඩිෆයින් වෙලා තියෙනවා කියන එක නෙමෙයි. දැන් නැත්නම් අපිට ගන්න පුළුවන් මේ ඩිෆයින් වෙලා තියෙන්නේ කියලා. මේ ලෝකෙ ඩිෆයින් වෙලා තියෙන. ඒ කියන්නේ මේ එක දිගටම මෙන්න මේ විදිහටම පවතිනවා. එහෙම එකක් නැහැ. එහෙම පැවතුනා නම් අපිට ජීවිතේටවත් මේ ට්‍රැප් එකෙන් එළියට එන්න බෑ. මේක ට්‍රැප් වෙන්නේ අපි හැමතිස්සෙම පච්චුප්පන්න මොහොතේ. මේ මොහොතේ තමයි අපි ට්‍රැප් වෙන්නේ. එතකොට නැත්තම් මේක ඩිෆයින් වෙලා තිබ්බොත් අපිට කවදාවත් එතනින් කවදාවත් ගැලවෙන්න වෙන්නේ නැහැ. ඒක ඩිෆයින්නේ. ඒක නිසා අපි මේ මොහොතක් මොහොතක් පාසා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පටිඉච්ඡ සම උප්පන්නව ගොඩනගා ගන්න වැඩපිළිවෙලක් තමයි අපි ඉන්නේ. ඒක හරියට තෝරගන්න ඕන. අස්සාදේ හෙවත් දුක්ඛ ආර්ය සත්‍යේ නිරෝධයට මඟ. මෙන්න සම්මස්සන සූත්‍රය කියලා තියෙනවා. මේකේ තියෙනවා මහණෙනි අතීත කාලයේහි යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඇත්තේ නම් එය අනිච්ච වශයෙන්, අනිත්‍ය නෙමෙයි අනිච්ච වශයෙන් දුටුවද, දුක් වශයෙන් දුටුවද, අනත්ත් වශයෙන් දුටුවද, රෝග වශයෙන්, රෝගය කියන්නේ කාමයට නමන්නේ, භය වශයෙන්, භය කියන්නේ කාමයට නමක්, ඔහු තෘෂ්ණාව හලහ. යම් කෙනෙක් තෘෂ්ණාව හලහුද ඔහු උපදි දුරු කළහ. යම් කෙනෙක් උපදි දුරු කළාහුද ඔහු දුක දුරු කළහ. යම් කෙනෙක් දුක දුරු කළාහුද ඔහු ජාතීන් ජරායින් මරණයෙන් ශෝකයෙන් පරිදයෙන් මෙන්න මෙහෙම උපායාසයෙන් මිදෙනවා කියලා තියෙන්නේ. මේ කතා කරන්නේ අතීත කාලයේ යම් කිසි මහණ කෙනෙක්. හරිද? ඒ අතීත කාලේ මොකද්ද කරේ? ලෝකයේ කියන ආසාද වැඩපිළිවෙල යම ප්‍රියයි මధుරයි නම් ඒක අනිච්ච දුක්ඛ අනාත්ත විදියට මෙනෙහි කරා. හරිද? දැන් බලමු ඒ සම්මස්සන සූත්‍රයේම තියෙනවා මහණෙනි කියවමු ඔක්කොම අනාගත කාලයේහුද යම් කිසි මහණ කෙනෙක්. දැන් අතීත කාලේ විතරක් නෙමෙයි අනාගතයේදීත් ලොව යමෙක් ප්‍රිය ස්වභාව මధుර ස්වභාව ඇත්තේ නම් එය අනිච්ච වශයෙන් දක්නාවුද අර වගේම දුක්ඛ අනාත්ත රෝග විදියට මෙහෙම දකිනවා. එතකොට අතීත කාලෙත් එහෙමයි අනාගත කාලෙත් එහෙමයි. ඊළඟට තියෙනවා මහණෙනි දනුදු යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මිහිර ස්වභාවය තියෙනවා නේ ඒක අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් මෙනෙහි කරනවා. එතකොට අතීතේත් අනිච්ච දුක්ඛ අනාත්ත විදියට මෙනෙහි කරේ. මේ දනුදුත් එහෙමයි. අනාගතයේදීත් එහෙමයි. එතකොට මේ තුන් කාලයේදීම අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට තමයි මෙනෙහි කරන්නේ. ඒක තමයි මෙතන මොකක් හරි ලෝකයේ කියන ආස්වාද වැඩපිළිවෙල ප්‍රියයි මිහිරි කියලා තියෙනවා නම් ඒක අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට දකිනකොට එයාට ඒක ඒ කාමයේ වැඩපිළිවෙල රෝගයක් විදිහට, බයක් විදිහට, තෘෂ්ණාව දුරු කිරීමක් විදිහට ඒක පේන්න ගන්නවා. පටිච්ච නිසා ලෝක සමුදේ හෙවත් අස්සාද ලෝකය නිර්මාණය. මෙන්න ලෝක සමුදේ අන්න වන්දෙන් අර කිව් එක මෙන්න ලෝක සමුදේ සූත්‍රයේම තියෙනවා. ගාන්ට ඔප්පු වෙනවා.
සංයුත්තනිකාය 4 ලෝක සමුදේ සූත්‍රය කියමුක්කොම මහණෙනි ලෝකේ සමුදයත් අත්තංගමයක් දේශනා කරන්නෙමි. එයා සව් මහණෙනි ලෝකේ සමුදේ කවරේද? යත් ඇසත් රූත් නිසා කියලා තියෙනවා. මෙන්න මේ නිසා කියන මේ ඇසත් රූත් නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා කියලා ගත්තොත් මේ චක්කු විඤ්ඤාණය කියන්නේ පෙනෙන ස්වභාවය. චක්කු විඤ්ඤාණය කියන්නේ පෙනෙන ස්වභාවය. අපිට ඇහැට රූපයක් විද්‍යාමාන වෙනවා. ඒ විද්‍යාමාන වුණාට පස්සේ අපිට පෙනෙන ස්වභාවයක් විදිහට තමයි අපි චක්කු විඤ්ඤාණය ගොඩනගා ගන්නෙ. මෙන්න මේ චක්කු විඤ්ඤාණය කියන කාරණය විභංග ප්‍රකරණයේ තියෙනවා. ඒක විඤ්ඤාණය ගොඩනැගෙන හැටි. ඒක ගොඩනැගෙන්නේ චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනය මනේන්ද්‍රියන් විඤ්ඤාණං විඤ්ඤාණක් කන්දෝ තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ විඤ්ඤාණය ගොඩනැගෙන විදිහක් තියෙනවා. දැන් චිත්ත කියන්නේ ආරම්මන විජානන ලක්ෂණං චිත්තං. ඒ කියන්නේ ආරම්මණයක් වෙලා විජානනය වෙන ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි චිත්තයක් විදිහට පටන් ගන්න. ඒ ආරම්මන විජානන ලක්ෂණ වෙන චිත්තය මනෝ වෙනවා, මැන ගන්නවා. ඒ මනෝ වෙලා මාන සංකර ගන්නවා. මම මේ කතා කරන්නේ අවිද්‍යාපච්චය සංකාර. මාන සංකරගන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. අන්න එතන දිසං එකතු වෙන්නේ මොනවද? රාග දේශ මෝහ. එතකොට මාන සං වෙලා හදයන් වෙනවා. හාද වෙනවා. අපි කාත් එක්ක හාද වෙනවා කියන්නේ. අන්නේ හදයන් වෙනවා. හදයන් වෙලා පණ්ඩරය ලබනවා. මෝහතක් තියෙනවා කියන්නේ පණ්ඩරය. අනේ පණ්ඩරය ලබනවා. දැන් මේ වචන ටික මතක තියෙන්න ඕනේ නැහැ. මම මේ වෙන විදිය විග්‍රහ කරන්නේ. ඊට පස්සේ මනෝ මන ආයතනයක් වෙනවා. ඒක මනට ආයතනයක් වෙනවා. දැන් ආයතනයක් කියන කාරණේ අපි මෙහෙම අපිට තියෙනවා ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල අපි හිතමු අපි දෙනවා බැංකුවකට කුලියට දෙනවා. දැන් මේ ගොඩනැගිල්ලට මිනිස්සු කියන්නේ මොකක්ද? බැංකුව ආයතනයක්. ඒක අපි අවුරුද්දක් විතර ගියාට පස්සේ ඒකට එන ආදායමට වඩා පශු වෛද්‍ය ડોක්ටර් කෙනෙක්ට දෙන එක හොඳයි කියලා ඒ පශු වෛද්‍යවරයෙක්ට දෙනවා එතන කටයුතු කරන් යන්න කියලා. දැන් මේ ගොඩනැගිල්ලට මොකද්ද කියන්නේ? පශු වෛද්‍ය ආයතනයක්. දැන් බලන්න එකම ගොඩනැගිල්ල ගොඩනැගිල්ල වෙනස් වුන්නේ. හැබැයි ඒක ආයතනේ උනේ මොකක් නිසාද? කරන වැඩේ නිසා. අන්න චිත්ත වෙච්ච මනෝ මැනගත්ත මාන සංවෙච්ච චිත්ත මනෝ මානසං හදයන් වෙච්ච පණ්ඩරේ වෙච්ච මනෝ මන ආයතනයක් වෙනවා. දැන් ආයතනයක් වෙනවා. ඊට පස්සේ මනී ඉන්ද්‍රියක් වෙනවා. ඉන්ද්‍ර කියන්නේ ඉන්ද්‍ර කියන්නේ කෙලවරක් දකින ඒ ප්‍රබලයෙක්ට, නායකයෙක්ට, රජ කෙනෙක්ට ඉන්ද්‍ර. එතකොට මන ඉන්ද්‍රිය වෙනවා. මේ මන ගැනීම ඉන්ද්‍ර වෙනවා. ඒක ප්‍රබල එකක් වෙනවා. ඊට පස්සේ මනෝ මන ආයතන මනී ඉන්ද්‍රිය. අන්න දැන් තමයි මේ විඤ්ඤාණය නැත්තම් පෙනෙන ස්වභාවය එන්නේ. චක්කු විඤ්ඤාණයට තමයි පෙනෙන ස්වභාවය. විඤ්ඤාණ විඤ්ඤාණක් කන්ද දැන් එක ස්කන්ධයක් බවට පත් වෙලා තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු විදිහට ඒ ධාතු යන්න ගන්නවා. ඒ ධාතු තමයි අර නිරුද්ධ සමානතරා උදේ කතා කරේ. අන්න ඒ විදිහට අන්න ලූප් එක පටන් ගන්න පස්සේ. දැන් එතකොට මෙන්න මේ විඤ්ඤාණය ගොඩනැගෙන ආකාරය මේ පෙනෙන ස්වභාවයට අපි දාගත්ත වැඩ ටික දැක්කනේ. ඒ වැඩ ටික දාගෙන අවිද්‍යාපච්චේ අවිද්‍යාව නිසා මෙන්න මේ වැඩ ටික කරගෙන මේ චක්කු විඤ්ඤාණය උපදවා ගන්නෙ. හැබැයි දැන් අපිට ඇහැට රූපයක් විද්‍යාමාන වෙච්ච පළියට ඒ පෙනෙන ස්වභාවයේ රාගික බවක් වෙන්නේ නෑනේ. විද්‍යාමාන වෙච්ච පළියට රාගික වෙන්නේ නෑ. මොකක් නිසාද රාගික වෙන්නේ? පටිච්ච වීම නිසා. හරිද? තේරෙන්නේ තැනක් තියෙනවා අතුස්සලහන්න කිසි ගැටලුවක් නැහැ. දැන් අපිට අපි හිතමු පිරිමි කෙනෙක්ට කාන්තා රූපයක් හරි කාන්තා කෙනෙක්ට පිරිමි රූපයක් හරි දැක්ක පළියට ඒ රූපය නිසානම් අපිට රාගයක් ඉපදුනේ. ඒ කාන්තාව දකින හැම පිරිමියටම රාගයක් උපදින්න ඕන. අන්න එහෙම වුණානම් ඒ රූපය නිසා ඒක ඉපදුනා කියලා ගන්න පුළුවන්. හරිද? දැන් මේක මේ සිංහල හරම යන්නේ මේ. දැන් කාටද පටිච්ච කියන්නේ නිසා නේද කියලා ගන්න පුළුවන්. දැන් ඒ අර්ථෙන් නම් නිසා ගන්න හරිය. හරිද? හැබැයි අර නිසා කියලා අපි ගන්න මේ රූපි තමයි ප්‍රශ්නේ. දැන් මෙතන නිසා ගත්තොත් අපිට තියෙන ගැටළු මේ රූප ටික අයින් කරන්න වෙනවා. ඇයි රූපේ නිසානේ. එහෙනම් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ රූපේ නිසා නම් වෙන්නේ රූප ටික අයින් කරලා අපිට කැලේ වදින්න වෙනවා. අන්න එහෙම අපි ගොඩනගා ගන්න ක්‍රමවේදය. දැන් එතකොට ප්‍රශ්නෙට උත්තරේ හරියට දීලාද? නෑ. ඒ කැලේට හදිසියෙන්වත්
කවුරු හරි ආවොත් වැඩේ ඉවරයි. තේරෙනද? එතන ගැටලු තියෙන්නේ ඒකයි. දැන් අර රූපේට පටිච්ච උනේ කොහොමද කියන ටෙක්නොලොජි එක හරියට තේරුම් ගන්න. මේ පටිච්ච වෙන්නේ මම කියලා තේරුම් ගත්තාම, හරිද? මේ පටිච්ච වෙන්නේ රාගේ නිසා නම් මේ මගේ ඉච්ඡත්වේ. ඉච්ඡත්වේ කියන එකට আদি වචන තියෙන්නේ තණ්හාව, ලතා, ස්නේහේ. හරිද? මේ ඉස්සරහදී හම්බෙයි තණ්හා, ලතා, ස්නේහ මේ ඔක්කොම කියන්නේ මේ ඉච්ඡාවට. එතකොට මෙන්න මේ තණ්හාවට, මෙන්න මේ තණ්හාවෙන් බැඳගන්න, ඉච්ඡාවෙන් බැඳගන්න නිසා තමයි අපිට රාගයක් නිර්මාණය වෙන්නේ. එතකොට ඒකට අර රූපෙට කරන්න දෙයක් නැහැ. හරිද? ඒ රූපේ එහෙම තියෙද්දි ඒක තමයි රහතන් වහන්සේට ඒ රූපේ දකිනවා. හැබැයි උන්වහන්සේ රාගය, ద్వේෂය, මෝහයක් විද්‍යාමාන කරගන්නේ මොකද? පටිච්ච රාග, දේශ, මෝහයන්ට නිරෝධයි. හරිද? එතකොට අන්න ඒක නිසා මේ ඇසත් රූපයත් පටිච්ච වීමෙන්, ඒ පටිච්ච වීමෙන් තමයි චක්කු විඥානයේ පෙනෙන ස්වභාවය උපදින්නේ. මේ තිදෙනාගේ එක්වීම පහසයි. තින්නම් සංගති පස්සෝ. දැන් චක්කුංච පටිච්ච රූපේ උච්ච උප්පජ්ජති. හරිද? චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. දැන් මෙන්න මේ සංගති වෙනවා මොනවද? රාගෙන්, දේශයෙන්, මෝහෙන් පස්ස වෙලා, ඒ පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව. මෙහෙම හුදු දුක්රසේ සම්පූර්ණයෙන්ම හට ගැනීම වෙනවා. හරිද? හැබැයි මෙන්න මෙතන තව කාරණයක් කියන්න ඕන. දැන් මේ චක්කු විඥානය කියන්නේ ඇහැද? ඈ? ඇහැ නෙමේ. හරිද? මේ චක්කු විඥානය කියන තැනදී මන ක්‍රියාත්මකයි. හැබැයි මේ චක්කු විඥානේ රාග, දේශ, මොහ නැහැ. ඒක කවුද විඳින්නේ? මන නැත්තම් සිත. ඒක තමයි උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේදී අහන්නේ. හම්බුණාද දන්නේ උන්නා බ්‍රා? ඔව්. උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේදී අහන්නේ කවුද මේක, කවුද මේ රූපෙ විඳින්නේ? ඇහැ නෙමෙයිනේ රූපෙ විඳින්නේ. ඇහැ නෙමෙයි කිව්වහම උන්නා බ්‍රාහ්මණ උන්නිට දැන් අමතක වෙනවා. කනද මේ සද්ද විඳින්නේ? නෑ. කවුද විඳින්නේ? හිතයි විඳින්නේ. එතකොට මෙන්න මේ හිත තමයි මේ සම්පූර්ණ කාරණා විඳින්නේ. ඒකයි මේ මන කියන විග්‍රහය මෙච්චර වැදගත් වෙන්නේ. ඒක තමයි දැන් අද උදේ ඉඳන් ඕගොල්ලන්ට සාකච්ඡා කරේ මේ මන විඳින ආකාරය. එතකොට අන්නේ විදිහට මේ මන විඳින හින්ද තමයි මහණනි මේ ලෝක සමු ලෝකේ සමුදයයි කිව්වේ. මේ ලෝකේ කියන කාරණය මෙතනදී මොකද්ද? මේ අස්සාද වැඩපිළිවෙල. ඒ අස්සාද වැඩපිළිවෙල කොහොමද ගොඩනගාගත්තේ? මෙන්න මේ පටිසමුප්පන්න ක්‍රියාවලියෙන්. එතකොට මේ පටිසමුප්පන්න ක්‍රියාවලිය තමයි මහණනි මේ ලෝකේ සමුදේ වෙන්නේ. තේරුණාද? ඒක නිසා ලෝකයක් නිර්මාණය වෙනවා. මොකද මේ සංඛාර කරගෙන යන වැඩපිළිවෙලේ කෙලවර සංකතය. එතකොට අපි ඔය කියන ද්‍රව්‍ය වස්තු මේ ලෝකයක් නිර්මාණය වෙනවා. හැබැයි ඊට කලින් මනේ වෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක තමයි මේ අපි සසරක් ගෙනියන කාරණේ වෙන්නේ. එතකොට අන්න ඒක තෝරගන්න වෙනවා. ඒ නිසා පටිච්ච නිසා තමයි දුක්ඛ සමුදයවත් අස්සාද ලෝකය නිර්මාණය වෙන්නේ. ඊළඟට තියෙනවා සංයුතනිකයි 4 වෙනි දුක්ඛ සමුදය සූත්‍රයේ. ඒකේ තර කතාවයි කියන්නේ. මහණෙනි දුකේ සමුදය තත්ංගමයක් දේශනා කරන්නන්ලු. ඇසත් රූපයත් පටිච්චයෙන් චක්කු විඥානෙ උපදිනවා, තින්නම් සංගති පස්ස වෙනවා, පස්සපච්චා මෙහෙම වේදනා. මෙන්න මේ කාරණය මහණෙනි මේක දුකේ සමුදය වෙනවා. දැන් ලෝක සමුදය සමානයි දුකේ සමුදය. හරිද? ලෝක සමුදය සමානයි දුකේ සමුදය. දුකේ සංඋදාව කොතනද තියෙන්නේ? චතුරාර්ය සත්‍ය කීවෙනි සත්‍යද? දෙවෙනි සත්‍යය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. දැන් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයකට කතා කරන්නේ මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන. මේ මොකද්ද මේ කතා කරන්නේ? පටිච්ච සමුප්පාද. අන්න පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තමයි මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය වෙන්නේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍යය මොකක් වෙන්න ඕනද?
දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය රාගෙන් දේශයෙන් මොහෙන් එන වැඩපිළිවෙල නම් දුක්ඛ සත්‍ය මොකක් වෙන්න ඕනද? ඒකේ තියෙන ආස්වාදේ. ඒ ආස්වාද ක්‍රියාවලිය තමයි දුක්ඛ ආර්ය සත්‍ය වෙන්නේ. තේරුණාද දන්නේ? එතකොට ලෝක සමුදය කියන්නේ දුක්ඛ සමුදය නම් දුක්ඛ සමුදය විග්‍රහ වෙන චතුරාර්ය සත්‍ය දෙවෙනි සත්‍ය මේ පටිච්ච සමුප්පාද චක්‍රය. එතකොට මේ දුකේ සමුදය දකින්න මෙපැයි අපිට මේක තෝරගන්න. ඒකයි යෝ පටිසමුප්පාදම් පස්සතිසෝ ධම්මං පස්සතිසෝ ධම්මං පස්සතිසෝ මං පස්සති කිව්වේ. මේ යමෙක් පටිසමුප්පාදේ දැක්කනම් ඔහු ධර්මයේ දකිනෝ, ධර්ණ ස්වභාවයේ දකිනෝ, රියැලිටි එක දකිනෝ. ඒක දැක්කනම් මාව දකිනෝ. කවුද මම? බුද්ධ. කෙනෙක්ද? නෑ. භවය උද්ධ කරපු විදිය දකිනෝ. එතකොට මෙන්න මේ බොහොම පැහැදිලිව මේ ටිකේ අපිට විග්‍රහයන් තෝරගන්න පුළුවන්. ඉතින් රූපේ කැමැත්තෙන් බැඳීම හේවත් පටිච්ච වීමෙන් තමයි ලෝක සමුදය දුක්ඛ සමුදය හටගන්නේ. එනම් පටිච්ච හේවත් තණ්හාව නිසා දුක්ඛ සමුදය අස්සාද ලෝකේ හේවත් පංච උපාදානස්කන්ධ ලෝකය නිර්මාණය වන අයුරු. එනම් මේ ලෝක සමුදය කිවි දුක්ඛ සමුදයටමයි. දුක්ඛ සමුදය වෙන්නේ මේ තණ්හාව පටිච්ච වීම නිසා. ඒක වෙන්නේ මේ අස්සාද ලෝකයක් නිර්මාණය කරගන්නේ මෙන්න මේ ලෝකෙට කියනවා මොකද්ද? පංච උපාදානස්කන්ධය කියලා. එතකොට අපි පංචස්කන්ධය හාලා තිනවා, පංච උපාදානස්කන්ධය හාලා තිනවා. මොකද්ද පංචස්කන්ධේ? ඇස කන නාසය ද රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අපි කඩරෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියලා. එතකොට ඒක පංච ඉන්ද්‍රිය. එතකොට මේ ඇස කන නාසය දිව ශරීරය කියන එකත් පංචස්කන්ධය කියන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලටම අයත් වෙන එකක්. හැබැයි ඒ ටික විතරක් නෙමෙයි. එතකොට පංච උපාදානස්කන්ධයට අමතරව මේ පංචස්කන්ධයට අමතරව පංච උපාදානස්කන්ධය කියන මෙන්න මේ ලෝක වැඩපිළිවෙල අස්සාද වැඩපිළිවෙලක් නිර්මාණය වෙන හැටි උද්ධිත සූත්‍රයේ තියෙනවා සංයුත්ත නිකායේ. කියමු කොම ලොව කිමකින් නගන ලද්දේද, කිමකින් පිරිවර්ණ ලද්දේද, කිමකින් වසන ලද්දේද, ලොව කිමක පීටියේද? භාග්‍යතුන් වහන්සේ කියනවා ලොව තෘෂ්ණායෙන් නගන ලද්දේය, ජරායෙන් පිරිවර්ණ ලද්දේය, ලොව මරහු විසින් වසන ලද්දේය, ලොව දුකෙහි පීටියේය. මෙන්න මෙතන දුක කියන්නේ අපි දකින අර ලෙඩ වෙන එක, මැරෙන එක, ඒක නෙමේ. මොන දුකද? මේ අස්සාද දුක. මේ අස්සාද දුක නිසා තමයි අපි පටිච්ච වෙලා පටිච්ච සම උප්පන්න ක්‍රියාවලියක යෙදෙන්නේ. අන්න අර පටිච්ච වෙන විදිහට මොකද්ද වෙන්නේ? සම සමාන විදිහට උප්පාදේ වෙනවා. ඒ උප්පාදේ වෙනවා කියන්නේ උපතක් වෙනවා කියලා ගත්තොත් ඒක ලඝු වෙනවා. උපතක් හැම මොහොතෙම වෙනවා. සිටිවිලිවලත් උපතක් වෙනවා. ඒකත් කියන්නේ උපත කියලා. නැත්තම් අපි නිකන් අර අපි එහෙනම් මේව පටිච්ච ඒ විදිහට තමයි අපිට ඉපදෙන්න වෙන්නේ. ඒ විදිහට ඉතින් අපි මැරෙලා යනවා, ආයි ඉපදෙනවා. එතකොට නිකන් අර නිකන් අර උඩින් මේක ගියා වගේ. එහෙමත් වෙනවා. හැබැයි ඒක යට තියෙනවා තව. මොහොතක් මොහොතක් පාසා සිටිවිලිවලත් උප්පත්ති වෙනවා. එතකොට ඒව හැම එකක්ම හේතුඵල ක්‍රියාවලියට වැටෙනවා. ඒ හේතුවට අනුව ඵල වෙනවා. හේතුවට අනුව ඵල වෙනවා. හේතුවට අනුව ඵල වෙනවා. එතකොට මේක අර endless loop එකක් විදිහට බැඳෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ තෘෂ්ණාව කියන කාරණේ ඊටමත් වැදගත්. ඒක නිසා තමයි මේ ලොව දුකෙහි පිහිටන්නේ. විභංග ප්‍රකරණයේ දෙකේ ධ්‍යාන විභංගයේ විස්තර කරනවා. අභිඥන් ලෝකයේ පහය යනු එහි අභිජ්ජා කවරේ යම් රාගයක් සරාගයක් චිත්තයාගේ සරාගයක් වේද මේ අභිඥායයි කියනු ලැබේ. එහි ලෝකයේ කවරේද යත් මොකද්ද ලෝකයේ? පංච උපාදානස්කන්ධයෝ ලෝකයි. දැක්කද? දැන් ලෝකය කියලා අපි ගත් එක ගත්තොත් බෑනේ. මොකද්ද ඒකේ ලෝකය? පංච උපාදානස්කන්ධේ නැත්තම් අස්සාද වැඩපිළිවෙල. එතකොට මෙන්න මේ අභිජ්ජා කියන්නේ අභිඉච්ඡාව. වැඩිපුර තියෙන ඉච්ඡා, වැඩිපුර තියෙන තණ්හාව. දැන් අභිජ්ජා දෝමනස මිත්‍යාදිට්ඨිනේ තසාකුසල්වල. එතකොට මේ අභිඥාව කියන්නේ වැඩිපුර තියෙන තණ්හාවකට. එතකොට මෙන්න මෙතනින් මේ ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය කියලා අපිට බොහොම පැහැදිලි ගන්න පුළුවන්. පටිච්චේවත් තණ්හාව නිසා දුක්ඛ සමුදය අස්සාද ලෝකේවත් පංච උපාදානස්කන්ධ ලෝකේ නම් නිර්මාණය වෙනවා. හරි. ඒ කාරණේ එතනින් අවසන්.
මයික් එක දුන්නා. හරි. ප්‍රශ්න තියෙනවා නම් මොනවාරි අහන්න ගැටලුවක් නැහැ. ස්වාමීන් වහන්ස, ඔව්. ඇසත් රූපයත් ඊට පස්සේ එතනට මනත් සිතත් ඇවිල්ලා ඒ තුනේ ස්පර්ශය චක්කු විඥානය කියලා හඳුන්වනකොට ඒ තුනේ ස්පර්ශය ද ආස්වාදය? නෑ, ඇසත් රූපත් ස්පර්ශය නෙමේ, පටිච්ච පටිච්ච චක්කුංච පටිච්ච රූපේ උපච්චති. ඒක ආස්වාදයක් වෙනවා. නෑ, ආස්වාදේ වෙන්නේ තින්නන් සංගති ගති පස්සෝ වුණා. තුනේ එකතුව ඒ තුන් දෙනාගේම එකතු වුණනේ. දැන් ඇහැ විතරක් තිබ්බට ආස්වාදේ නිර්මාණය වෙන්නේ නැහැ. රූපේ විතරක් තිබ්බට වෙන්නේ නැහැ. ඇහැයි රූපයයි තිබ්බට වෙන්නේ නැහැ. ඇහැයි රූපයයි ඇවිල්ලා පෙනෙන ස්වභාවයක් පටිච්චෙන් හදාගන්නවා. පටිච්ච වීම නිසා ඒ තුලින් ආස්වාදේ. අන්න හරියට හරි. ඊට පස්සේ ආස්වාදේ වෙන්නේ. එතන ආස්වාදේ ආස්වාදයට යන්නේ. නෑ, ආස්වාදේ කියන එකයි ආස්වාදේ කියන එක එකම වචනේ. ඉතින් අර අපිට හුරු වෙලා තියෙන්නේ ඒ වුණාට එතන තියෙන හැංගිච්ච ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකත් කියන්නම්. දැන් මෙන්න මේ තින්නන් සංගති පස්සෝනේ. පස්සපච්චයා තමයි වේදනා. මොකද්ද මේ වේදනාව? අන්න රාග දේශ මොහ වලින් හැදෙන වේදනාවනේ. මෙන්න මේකට කියන්නේ සම්පස්සජා වේදනාව කියලා. මෙන්න මේ සම්පස්සජා වේදනාව නැත්නම් රාගයෙන් දේශයෙන් මෝහයෙන් හැදිච්ච වේදනාව මේකට තමයි කියන්නේ අස්සාදේ. පටිච්ච සමුප්පාදේ අස්සාදේ නිර්මාණය වෙන තැන ඇහුවොත් ඒ වේදනා කියන තැන සම්පස්සජා වේදනා. ඒ සම්පස්සජා වේදනාවට පස්සේ වේදනාපච්චයා තණ්හා. අන්නේ වේදනාවට තැන්නි තැන්නි ආවෙනවා. නෑ, විපාක වේදනාව නෙමෙයි. දැන් මේ කතා කරන්නේ ඔක්කොම රාග දේශ මෝහ සහිත අවිද්‍යාපච්ච සංකාර. ස්වාමින් වහන්සේ, එතකොට දැන් මේ රහතන් වහන්සේ නමකටත් ඒ පටිච්චය තියෙනවා. හැබැයි රාග ද්වේෂ මෝහෙන් තොර පටිච්චය. අන්න ඒ පටිච්චය මොකටද? බැලීමට පටිච්චය. දැන් අඳුනගන්න බැ නැත්නම් කතා කරන්න බෑනේ. එහෙමයි. අන්න ඒකට පටිච්චය ගන්නවා. හැබැයි ඒකේ සැරිසැරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නෑ. ඒ සැරිසැරීමක් බලාපොරොත්තු වෙන්නේ නැති දෙන සම්පස්සජා වේදනාවක් හටගන්නේ. හැබැයි වේදනාවක් හටගන්නවා. ඒ වේදනාව වීම දැනවීම සඳහා තියෙන වේදනාව. හරි නේද? හරි. හරි. ඔන්න දැන් වැදගත්ම මාතෘකාව දැන් තමයි එන්නේ. මොකද්ද? නිවන. දැන් මේක ඉපැ දැනගන්න. නැත්ත යන්නේ කොහෙද? මල්ලි පොල්ලාගෙන ඔක්කොම ඉගෙනගෙන තියෙ නිවන දන්න නිවන් දකින්න දන්නේ. හරිද? ඒකින්ද දැන් මේ ෆෝකස් කරන කට්ටිය අන් ෆෝකස් කරන තැන්. හරිද? අපි යන්න ඕන කොහෙටද? නිවන. මේ අර යන්නේ කොහෙද මල්ලි පොල් කියන කතාව හරියටම හරිය. දැන් ටික දසක් නිවන් දකින්න ඕන කියලා යනවා. යනකොට නිවන් නෙමේ. අභිධර්මය මෙහෙම ගිහිල්ලා ධාතු ඔන්න දැන් මේ වෙන කොහෙද යන්නේ? හරිද? දැන් අන්තිමට ගියා මේ එකක් හරි මේ තර්ක කරන්න බන කියන්න එහෙම වැත්තකට ගිහිල්ලා නිවන දැන් නැහැ. හරිද? ඉතින් ඒකින්ද අර මේ අරමුණ අමතක වෙන්න හොඳ නැහැ. අරමුණ හැමතිස්සෙම ඔළුවට ගන්න ඕන. මොකද්ද මේ නිවන? ඒක නිවන දැනගන්න එපේ. නිවන කියන්නේ මොකද්ද? මොන වගේ එකක්ද? අල්ලන්න පුළුවන් එකක්ද? හරිද? හරි ප්‍රාථමික විදියට හරි බලන්න එපේ මේක. දැන් මොකද්ද කියලා අපිට නිවන මොකද්ද කියලා තෝරගන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක රහතන් වහන්සේ කෙනකින් අහන්න ඕන. නැත්තම් ත්‍රිපිටකයේ තියෙන එක ගන්න වෙනවා. නැත්නම් වෙන කරන් දෙයක් නැහැ. එතකොට ත්‍රිපිටකයත් එක්ක ගැලපෙනවා නම් හරි. නිවන තියෙනවා සංයුත්ත නිකාය 4 අසංකත සූත්‍රයේ. කියමු ඔක්කොම හරිම වැදගත් සූත්‍රයක්. මහණෙනි, තොපට නිවනත් නිවන් මගත් දෙසන් නෙමි. එය අසව්. මහණෙනි, නිවන කවරේ දෙයත්? මහණෙනි යම් රාගක්ෂයක්, ද්වේෂක්ෂයක්, මෝහක්ෂයක් වේද මහණෙනි මේ නිවනයි කියනු ලැබේ. දැන් මෙන්න මේ රාගක්ෂයක් මහණෙනි තුපට නිවනත් නිවන් මගත් දේශනා කරනවා. ඉසෙල්ල දේශනා කරන නිවන. මොකද්ද නිවනට දෙන අර්ථකථනය? රාගක්ෂයක්, ද්වේෂක්ෂයක්, මෝහක්ෂයක්. එහෙනම් රාගයේ, ද්වේෂයේ, මෝහයේ ක්ෂයවීමක්නේ. මෙන්න මේක මෙහෙම කියවුවොත් වර්ධිනවා. හරිද? මේක මෙහෙම කියවුවොත් මේක දැන් යනවන පාලියකට. ඒකෙ තියෙන්නේ මොකද්ද? රාගක්ඛයෝ, දේසක්ඛයෝ, මෝහක්ඛයෝ. රාගක්ඛයෝ අසමානයි රාගක්ඛයෝ.
හරිද? රාගෙන් ක්ෂය වෙනවා කියලා ගත්තොත් මෙන්න මේක හරියටම තෝරගන්න. අපිට යමක් ක්ෂය වෙන්න නම් මොකද කරන්න ඕන? යමක් තියෙන්න ඕන. තියෙන එක තමයි ක්ෂය වෙලා අඩු වෙලා යන්නේ. ඒක අඩු වෙලා යනවනේ ක්ෂය වෙනවා කියන්නේ. එතකොට රාගයක් තිබ්බා, ඒක ක්ෂය කරගෙන ක්ෂය කරගෙන ක්ෂය කරගෙන ක්ෂය කරගෙන රාගක්ෂය වෙලා නිවනුණා. එහෙම එකක් තමයි අතන කියෙව්වම තේරෙන්නේ. තේරුණාද? හැබැයි අසංකත සූත්‍රය ඇත්තටම කියන්නේ රාගක්ඛයෝ කියලා. මේ රාගෙන් ක්ෂය වෙන්න නොදී ඉන්නේ. මේ ක්ෂය වෙනවා කියන වචනේ ඉතා වැදගත්. ක්ෂය වෙනවා කියන්නේ ඒක කිලිටි කරගන්නේ නැතුව ඉන්න වගේ එකක්. රාගයෙන් ක්ෂය වෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ කිලිටි කරගන්නේ නැතුව ඉන්නවා. අක්ඛය. එතකොට අපිට මෙන්න මෙතෙන්ද හරි වැදගත්. අපේ ජීවිතේ අපිට අව්‍යාකුතව, ඒ කියන්නේ බැලීමට මුලින්ම අපිට රූපයක් විද්‍යාමාන වුණාම ඒක බැලීමට පටිච්චයක් එනවා. ඉසෙල් එක අඳුනගන්න එපේ. ඒක අඳුනගන්නේ නැතුව අපිට රාගයක් හටගන්න විදිහක් නැහැ. මම මේ රාගෙට දාලා කියන්නේ ද්වේෂයටත් එහෙමයි, මෝහයටත් එහෙමයි. එතකොට බැලීමට පටිච්ච වුණාට පස්සේ අපිට ඒකේ කිසිම රාග, දේශ, මෝහ සහිත කිලිටි සිතක් නැහැ. හැබැයි අපි ඊළඟට මොකද කරන්නේ? රාගෙන් පටිච්ච වෙනවා. ඒකේ සම්පූර්ණ ඩිසිෂන් එක ගන්න අපි. ඒ රාගෙන් පටිච්ච වෙලා අපි මොකද කරන්නේ? අර රාග, දේශ, මෝහ නැති සිත කිලිටි කරගන්නවා. එතකොට මෙන්න මේක නිසා තමයි රාගක්ඛයෝ වෙන්නේ. එතකොට නිබ්බාණං වෙන්නේ රාගෙන් ක්ෂය වෙන්නේ නොදී තියාගත්තු. අන්නක්කේ. එතකොට භාවනාවකදී කරන්නේ මොකද්ද මේ? රාගෙන් කිලිටි වෙන්න නොදී බේරගන්න එක. දැන් අර නිගණ්ඨනාථ පුත්තලා මොකද කරේ? කෙලෙස් ටික තියලා අන්න ඒගොල්ලෝ රාගක්ෂය කරේ. තේරෙනවද? අපිට දැන් මේ අන්න ඒවත් එක කතා කරන නිසා තමයි ඒ ක්‍රමයේ හරි වගේ තේරෙන්නේ. මේ කෙලෙස් ටික තියෙන ටික අයින් කරගත්තනම් හරි. ඒ වගේ අපිට මේ අර්ථකථන ඇවිල්ලා තින්නේ ඒකයි. දැන් අපි මේ හිතන් ඉන්නවා මේ කෙලෙස් තියෙන එකක් මේ අපේ ස්ටෝරේජ් එකක් වගේ තියෙනවා කියලා. කෙලස් ස්ටෝරේජ් එකක් නැහැ. ආන්න පටිච්ච සමුප්පන්නව තමයි රාග, දේශ, මෝහ සහිත කෙලස් නිර්මාණය කරන්නේ. කර්ම ස්ටෝරේජ් එකක් තියෙනවා ඈ. කර්ම කියන්නේ කෙලස් නෙමෙයි. කම්මෝ විපාකා වත්තන්ති. ඒ කම්මෙන් තමයි විපාකේ එන්නේ. විපාකෝ කම්ම සම්භව. අන්න සම්භවය කරගන්න එක අපේ යති කී එකක් තියෙනවා. ඒක එහෙම වෙච්ච නිසාම තමයි අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්. නැත්තම් යන්න බෑ. එතකොට කම්මෝ විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භව. තස්මා පුනබ්බවෝ හෝති ඒවන් ලෝකේ පවත්තති. එතන ලෝකේ මොකද්ද? අස්සාද. ඒ අස්සාද ලෝකයේ පස්සේ ඉතින් ද්‍රව්‍ය වස්තු ලෝකයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ රාගක්ඛයෝ කියන තැන හරියට තෝරගත්තේ නැත්තම් අපිට මේ භාවනාව මොකද්ද කරන්න කියලා වික්ෂිප්ත වෙනවා. හරිද? අන්න එතකොට ඕගොල්ලන්ගේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කිලිටි වෙච්ච නැති හිතක් තියෙන බව තේරුම් අරන් ඒ හිත තමයි මේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කිලිටි කරගන්නේ කියන එක ප්‍රබස්සර ඉදම් භික්කවේ ආගන්තුකේන උපකිලිට්ටේන උපකිලිට්ටන් වලටත් යලපෙනවා. එතකොට මහණෙනි, මේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නැති සිතක් තියෙනවා. ඒ සිත මොකද්ද වෙන්නේ? කිලිටි වෙන්න පටන් ගන්නවා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්. ඒකට හේතුව ආගන්තුක උපක්ලේශය. ඒ උපක්ලේශාන වලට ඉඳ නොදී රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කරගත්තනම් එතන නිවන තියෙනවා. හැබැයි මේක දැනගන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. අපිට මේක හිතර තෝරගන්න තේරෙන්නේ, අපි කාටවත් තේරෙන්නේ නැහැ. අනේ අපේ හිත කෙලෙස් වලින් තොරව පටන් ගන්න ඕක. එහෙම හිතන්න තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ දෙන්නටයි. බුදුහාමුදුරටයි, පසේ බුදුහාමුදුරටයි විතරයි. රහතන් වහන්සේ උනාට පස්සේ තේරෙයි. ඒකත් අහගත්ත නිසා. ඉතින් අන්න ඒක නිසා මේ රාගක්ඛයෝ කියන වචනේ, ද්වේෂක්ඛයෝ කියන එක, මෝහක්ඛයෝ කියන එක ඉතාමත්ම වැදගත්. ඒකයි ඒකට එහෙම කතා කරේ. එතකොට කාම විතක්ක තියෙනවා, ව්‍යාපාද විතක්ක තියෙනවා, හිංසා විතක්ක තියෙනවා. මෙන්න මේ විතක්කයන්ට හේතුව තමයි පටිච්ච වීම. ඉතින් කෙලෙස් මේ තියෙන එකක් නෙමෙයි. සංයුත්ත නිකාය දෙකේ සනිධාන සූත්‍රය කියවමුකම මහණෙනි, කාම විතර්කයේ ප්‍රත්‍යේ සහිතව උපදී, ප්‍රත්‍යය රහිතව නූපදී. ව්‍යාපාද විතර්කයේ ප්‍රත්‍යේ සහිතව උපදී, ප්‍රත්‍යය රහිතව නූපදී. විහිංසා විතර්කයේ ප්‍රත්‍යේ සහිතව උපදී, ප්‍රත්‍යය රහිතව. මොනවද මේ ප්‍රත්‍යය?
හේතු විතරනේ පට්ඨාන ප්‍රකරණය ගත්තා සූවිසිපත්තේම තියෙනවා. හේතු ආරම්මන අධිපති අනන්තර සමනන්තර ඔක්කොම දැනගන්න ඕනේ ප්‍රත්‍ය වෙනවා කියලා දැනගන්න. එතකොට මේ කාම විතර්කය ප්‍රත්‍ය සහිතව තමයි ව්‍යාපාද විතර්කයේ ප්‍රත්‍ය සහිතව විහිංසා විතර්කයේ ප්‍රත්‍ය සහිත. එතන හේතු කියලා ගත්තේ ලෝභ දේශ මෝහ අලෝභ ආදේශ අමෝහ කියන හයම. මෙන්න මේකේ සනිධාන සූත්‍රයේ තියෙනවා මහණනි කෙසේ නම් නෙක්ඛම්ම විතක්කේ ප්‍රත්‍ය සහිත උපදීද ප්‍රත්‍ය රහිත උපදීද අව්‍යාපාද විතක්කේ ප්‍රත්‍ය සහිත උපදීද ප්‍රත්‍ය රහිත උපදීද අවිහිංසා විතර්කයේ ප්‍රත්‍ය සහිත උපදීද ප්‍රත්‍ය රහිත නූපදීද. එතකොට නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසාත් ප්‍රත්‍ය සහිතව තමයි උපාදේ වෙන්නේ. දැන් නැත්තම් අර දැන් මේක නිකන් වැඩේ වෙයි වගේ කියලා හිටියොත් මොකද වෙන්නේ? ඒත් ප්‍රත්‍ය සහිත උපදින්නේ නෑනේ. ප්‍රත්‍ය වෙන්න ඕන. ඒකටත් හදන්න ඕන හේතු. එතකොට මෙන්න ඒක වෙන හැටි තමයි මේ තියෙන්නේ. මහණෙනි නෙක්ඛම්ම ධාතුව පටිච්චයෙන් නිසානේ මේ දෙන පටිච්චයෙන්. නෙක්ඛම්ම ධාතුව පටිච්චයෙන් නෙක්ඛම්ම සංඥා උපදී. නෙක්ඛම්ම සංඥා පටිච්චයෙන් නෙක්ඛම්ම සංකප්පේ උපදී. නෙක්ඛම්ම සංකප්පේ පටිච්චයෙන් නෙක්ඛම්ම ඡන්දේ උපදී. නෙක්ඛම්ම ඡන්දේ පටිච්චයෙන් නෙක්ඛම්ම පරිදාහයේ උපදී. නෙක්ඛම්ම පරිදාහයේ පටිච්චයෙන් නෙක්ඛම්ම පරේෂණා උපදී. නෙක්ඛම්ම පරේෂණේ කරන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ කයින් වචනෙන් මනසින් යන තුන් කරුණින් මනාසේ පිළිපදි. එදොර මේ කාම සංකල්පනාවලින් තොරව නෙක්ඛම්ම ධාතුව නෙක්ඛම්මේ නිර්මාණය කරගන්න මොකද නෙක්ඛම්ම ධාතුව ඕන කරනවා. නෙක්ඛම්ම ධාතුව පටිච්චෙන් තමයි නෙක්ඛම්ම සංඥා උපදින්නේ. නෙක්ඛම්ම සංඥා පටිච්චෙන් නෙක්ඛම්ම සංකල්පය උපදිනවා. නෙක්ඛම්ම සංකල්පය පටිච්චෙන් නෙක්ඛම්ම ඡන්දේ උපදිනවා. එතන මේ ඡන්දේ ඊට පස්සේ මෙහෙම කියලා පරිදාහේ නෙක්ඛම්ම පරිේශනාව නෙක්ඛම්ම පරිේශණය කරන මෙන්න මේ විදියට ඒ නෙක්ඛම්ම සංකල්පය ප්‍රත්‍ය සහිතවම උපදින බව, අව්‍යාපාදේ ප්‍රත්‍ය සහිතව උපදින බව, අවිහිංසාව ප්‍රත්‍ය සහිත උපදින බව පටිච්ච වීමෙන් තමයි වෙන්නේ කියන එක තමයි මේ සූත්‍රයේ විග්‍රහ කරේ. එහෙනම් නිවන නිච්ච සුඛාත්ත බවත් සබ්බ සංඛාර අනිච්ච දුක්ඛ අනාත්ත බවත්. මට එක පොයින්ට් එකක් මගේ අරුණ අර නිවන ගැන කතා කරද්දී ඒකේ මහණෙනි නිවනත් නිවන් මගත් දේශනා කරන්නම් කියලා කිව්වනේ. නිවන අපි කතා කරා. මොකද්ද නිවන? රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය. මේ නිවනයි කියන ලැබේ. මහණෙනි නිවන් මග කවරේදයක්? එය සමතයි. මහණෙනි මේ නිවන් මගයි කියනු ලැබේ. දැන් අපි සමතේ කියලා ගන්නෙ මොකද්ද? අහලා තියෙනවනේ සමතේ. කොහොමද සමතේ වැඩ? අපි සමතේ කියලා භාවනාවක් කියලා කොටු කරන් ඉන්නෝ. සමතේ කියන එකේ අර්ථකථනය ගන්න netti ප්‍රකරණයට යන්න ඕන. වස්තුකාම ක්ලේශකාමයන්හි ආස්වාදයත් ආස්වාද මාත්‍රෙන් ආදීනවයත් ආදීනවෙන් නිස්සරණයත් තතුසේ දැනගන්න කෙනා තමයි සමතේ වෙන්නේ. මේ සම කියන එකට කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ සම නැත්තම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතටපත් වීම තමයි සම අතටපත් වීම සමතය වෙන්නේ. ඊළඟට යන්න ඕන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද? අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දන්නවනේ මොනවද? පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය, සතර ඍද්ධිපාද, තව මොනවද? සතර සම්‍යක්ප්‍රදාන, සතර සතිපට්ඨාන. ඔක්කොම පාඩම් කරලා දන්නවා. නේ මමත් එහෙමයි. මං ඉස්සර ෆ්‍රිජ් එකේ ගහගෙන උක පාඩම් කරා. ඇයි මේකේ නිවන් දකින්නේ? මේක පාඩම් තියෙන්නේ මේ ෆ්‍රිජ් එකේ ගහගෙන මං පාඩම් කරා. මොනවද සත සත් සත් පාඩම් හිටින්නෙම නෑ. ඇයි දැන් මේ නිවන් දකින්න කියලා විභාගයකට යන්න හදන්නේ? පේපරේට දුන්නොත් අයත් දිනවා 37ම ලියනවා. ඒ කෙලින්ම කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි වඩලා නෑ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මොනවද කියලා තෝරගන්න හෙට සාකච්ඡා බලන්න. ඒකේ ගාන්ට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද? ඒක කෙලවර වෙන්නේ සතර දැහැන්වලින්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දැන් අපි ඔක්කොම මේ ඉගෙන ගත්ත එක ඒකේ දැන් උදාහරණ සතර සතිපට්ඨාන අපි දැන් 100 කියලා ගන්න ඕනේ. ඒක කෙලවර වෙන්නේ එහෙම ගිහිල්ලා 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 සතර දැහැන්වලින්. එතකොට අන්නේ ටික බැලුවාම උදේට තේරෙනවා
අපි සත්තිස් බෝධි පාක්ෂධර්ම කටපාඩන් කළ ජීවිතයට නිවන් දකින්න වෙන්න කියල. ඒක නිසා මේ සමතය කියන්නේ මොකක්ද? සමහතට පත්වීම. සම කියන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම, ඒ අතර පත්වීම සමතයයි. ඒ සමතය වඩන්න භාවනා වඩන්න ඕන. හැබැයි ඒ භාවනාව අපි මොකක් කර එකකට ලඟු කරගත්තොත් අපි එතන හිර වෙනවා. එකින්ද මේ සාකච්ඡාව දිගට තව දවස් දෙකක් තියෙනවනේ. මේ දෙකත් එකනට ওই ප්‍රශ්නටිකට ඔක්කොටම ගානට උත්තර හම්බෙනවා. එකින්ද ඒ ටික හොඳට තෝරගන්න. එනම් මහණෙනි, ඒක නිවන් මඟ. මහණෙනි, මෙසේ එතකොට මා විසින් නිවනක් දෙසන ලදී, නිවන් මඟ දෙසන ලදී, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්ත්‍රවරයෙක් විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් මේ එතකොට මා විසින් කරන ලදී, මහණෙනි තෙල රුක්මුල් ශුන්‍යාගාර ඇත මහණෙනි ධාන කරව නහමක් පමාවෙව් පසුව නහමක් විපිරිසර බව. මේ තොපට අපගේ අනුසංසනාව. එනම් මහණෙනි මොනවද තියෙන්නේ? රුක්මුල් ශුන්‍යාගාර තියෙනවා. ඒ ගස්තර මුල් තියෙනවා, හිස් කෙවල් තියෙනවා. මේ මේවට යන්න කියලා කියන්නේ. ඒකද? ඒක නිකන් කියනකොට තේරෙන්නේ නැද්ද නේ ඒක නෙමෙයි කියලා? නිකන් රුක් මූලයකද? දැන් අනේ අපි තෝරගත්ත විදිහ රුක්ක මූල ගත වෙනවා කියන්නේ ගහක් මූල වාඩි වුණයි කියලා එහෙම මේ නිවන් දකින්නේ නැහැ. මොකද්ද මේ රුක්ක මූල ගතවා කියන්නේ? මේ රුක්ක මූල ගතවා, ශුන්‍යාගාර ගතවා, ආරණ්‍ය ගතවා කියන එක අපි දන්න අර්ථයට එහා ගියපු අඩියක් එහාට තියලා අර්ථයක් ගන්න ඕන. මොකද්ද මේ රුක්ක මූල ගතවා කියන්නේ? රුක්ක මූලයක් කියන්නේ හොඳට බලන්න, ලොකු මහා විශාල ගහක් වුණත් ඒ ගහ මෙන්න මේකේ අදහස ගන්න ඕන. ඒ ගහ මේ පොළොවට සවි වෙලා තියෙන විදිහක් තියෙනවනේ. මේ ගහට කොයි තරම් ලොකු හුළඟක් ආවත් ගහේ උඩ කඳ වැනෙනවා. හැබැයි යට වැනෙනවද? යට වැනෙන්නේ නැහැ. ඇයි? අන්නේ වගේ රාග දේශ මෝහ නම් වූ සැඩ සුණඟක් ආවත් රුක්ක මූලයක් හෙලවෙන්නේ නැත්තේ යම්සේද එසේින් නොසෙල්වී ඉන්න කියන රාග දේශ මෝහ හමුයි. ඒක තමයි නියම රුක්ක මූලගත. ඒකට ගහක් මුලට ගිහිල්ලා පුළුවන් නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ශුන්‍යාගාරගතවා කියන්නේ මොකද්ද? ශුන්‍යාගාරයක් කියන්නේ මේ හිස් ගයක් මේකේ අවශ්‍ය දෙයක් විතරයි ඕන. අනවශ්‍ය ඔක්කොම අයින් කරනවා. එතකොට අපි නිකන් පාළු හිස් ගයකට ගියා කියලා වැඩක් නැහැ. මොකද්ද මේ ගෙට උපමා කරන්නේ? මේ රාගදේශ මෝහයන්ගෙන් පුරෝගෙන ගයක් තියෙනවා. අන්නේ ගේ මේ රාගදේශ මෝහ ටිකෙන් ශුන්‍ය කරගන්න කියන්නේ. අන්නේකෙන් ශුන්‍ය කරගත්තම ශුන්‍යාගාරයක් වෙනවා. ඒක කැලේදිත් කරන්න පුළුවන්, හිස්ගේකත් කරන්න පුළුවන්, මහා විශාල මන්දිරයකත් කරන්න පුළුවන්. ආරණ්‍ය වල තාමඳුර රහත් වෙලා තියෙනවා, රුක්ක මූල වල තාමඳුර රහත් වෙලා තියෙනවා. ඒ වගේම මහා විශාල මන්දිර වගේ තිබ්බ වේළුවනාරාම, ජේතවනාරාම ඒවා ප්‍රතික්ෂේප කළා නෑ. එතකොට ඒවයිත් රහත් වෙන්න පුළුවන්. එහෙනම් රහත් වෙන්නේ ඉන්න තැනින්ද? ඉන්න තැනින්නේ මේ තමන්ගේ මෙන්ටල් කන්ඩිෂන් එකේ. ඒක තමන්ගේ ස්ටේට් ඔෆ් මයින්ඩ් එක. තමන් හිතන විදිය. ඒ හිතන එක රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් හිතන්න නැතුව ඉන්නවනම් එච්චරයි කාරණේ. හැබැයි ඒකමයි අමාරු. ඇයි? තනිකර ඒ විදියටමයි හිතන්නේ. එතකොට ඒක ඒ විදියට වෙන විදිය ටික ටික අඩු කරගන්න තියෙන ක්‍රමේ තමයි සතර දැහෙන් වඩන එක. නැත්තම් අපිට අපි කොයිතරම් කල්පනා කරලා කල්පනා කරලා ගත්තත් අපිට දෙන ඇයි මේක මේ යන්නේ නැන්නේ? ඉස්සරහට යන්නේ නැහැ නේද? අපිට වැඩේ තේරෙනවා. අපි නොතේරනේ රාග දේශ මෝහ වෙනවනේ. ඉතින් ඒක වෙනවා. මේක තේරෙනවා. මේක වෙන හැටි නිකන් දැන් තේරෙනවා. හැබැයි වැඩේ යන්නේ නැහැ. ඇයි? මේක අපිට හිතලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම ඉවර කරන්න පුළුවන් නම් මෙච්චර කාලයක් බෝට්ටු එන්නේ නැහැ අපි. දැන් මේ නැගගෙන ආවනේ. එහෙම ඉවර කරන්න පුළුවන් කට්ටිය මහා මේ අසුමහා ශ්‍රාවකයෝ මේ කට්ටිය ඉවර කරලා දැන් ගිහිල්ලා. ඒ කට්ටියගේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ කවුද? සෑහෙන කල්ප ගානක් පෙරම් පුරලා මේ 이르දිමතුන් අතර අග්‍ර වෙච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේත් භාවනා කරලා තියෙනවා. අපි හිතලා ගන්න යනවා. ඊට වැඩිය පොරවල්නේ. හරිද? ඉතින් ඒකින්ද හොදට ඒක තෝරගන්න. මේ ඒකයි මහණනි ධ්‍යාන කරව. නහමක් පමාවෙව්, පසුව නහමක් විපිලිසරවෙව්. මේත ඔබට අනුශාසන උඩ බලන් හිටියත් නම් මුකුත් වෙන්නේ නැහැ. උඩ බලන් අපි ඉඳලා තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා ඒ කාරණේ පොඩ්ඩක් කියන්න ඕන නිසා තමයි ඉස්සරහට ගියේ. එන නිවන නිච්ච සුඛ අත්ත බවත්, සබ්බ සංඛාර අනිච්ච දුක්ඛ අනත්ත බවත්. මේකට අංගුත්තර නිකාය 4 අනිච්ච සූත්‍රය ගන්න වෙනවා.
කියමුකොම මහණෙනි, ඒ මහණ කිසිදු සංකාරයන් නිච්ච වශයෙන් බලන්නේ අනුලෝමක් ශාන්තියෙන් සමන්නාගතන්නේ යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. අනුලෝමික ශාන්තියෙන් සමන්වාගත නොවේ සම්‍යක්ත නියාමට බස්නේ යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. සම්‍යක්ත නියාමයට නොබස්නේ සෝවාන් ඵල වේවයි, සකදාගාමි ඵල වේවයි, අනාගාමි ඵල වේවයි, රහත් ඵල වේවයි පසක් කරන්නේ යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. මහණෙනි, ඒ මහණ එකතින් සබ්බ සංකාරයන්ගේ අනිච්ච විසින් දක්නේ අනුලෝමක් ශාන්තියෙන් සමන්නාගත වන්නේ තෙල කරුණ විද්‍යාමාන වේ. අනුලෝමක් ශාන්තියෙන් සමන්නාගත වූයේ සම්‍යක්ත නියාමයට බස්නේ යන තෙල කරුණ විද්‍යාමාන වේ. සම්‍යක්ත නියාමයට බස්නේ සෝතාපට්ටි ඵල හෝ සකදාගාම ඵල හෝ අනාගාම ඵල හෝ අරහත් ඵල හෝ පසක් කරන්නේ යන තෙල කරුණ විද්‍යාමාන වේ. මෙන්න මේ ටික පටන් ගන්න මොකද්ද උනේ? සබ්බ සංකාරත සර්ව සංකාර. හරිද? මෙන්න මේකේ තියෙන සබ්බ සංකාර. සබ්බ සංකාර. මේ සබ්බ කියන එක එක අර්ථයක් ගන්න පුළුවන් සර්ව සියලු කියලා. අනිත් අර්ථය ගන්න පුළුවන් ස්ව අබ්බ කරගත්ත, නැත්නම් අවිද්‍යාපච්චය සංකාර කරගත්ත, අපි විසින්ම නිර්මාණය කරගත්ත සංකාර. එතකොට ඒ අන්තිමේදී සියලුත් වෙනවා. හරිද? ඒක මේ ලෙවල් එකේ නෙමෙයි. එතකොට එතනින් සබ්බ සංකාරයන් අනිච්ච විසින් දක්නවන ඒ දක්නකොට අනුලෝමක් ශාන්තිය සමන්නාගත වෙනවා. මේ අනුලෝමක් ශාන්තිය සහ සම්‍යක්ත නියාමයේ කියන එක තෝරගන්න ඕන. අනුලෝමක් ශාන්තිය කියන්නේ දැන් අපිට ඵල හතරයිනේ තියෙන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. මේ ඵලවල මේ හතර තිබ්බට යදිදන් චත්තාරි පුරිස යුගානේ. මේ පුරිසයන් නුගල් හතරයි. කවුද? අට පුරිස පුද්ගලයා වෙනවා. කොහොමද අට පුරිස පුද්ගලයා වෙන්නේ? සෝවාන් මාර්ගස්ස සෝවාන් ඵල. සකදාගාමි මාර්ග සකදාගාමි ඵල. අනාගාමි මාර්ග අනාගාමි ඵල. අරිහත් මාර්ග අරිහත් ඵල. මෙන්න මේ මාර්ග හතර තියෙනවනේ. මෙන්න මේ මාර්ග හතර තමයි අනුලෝමක් ශාන්තියට පත් වෙච්ච කෙනෙක්ගේ තියෙන්නේ. එතකොට මේ අනුලෝමක් ශාන්තියට පත් වෙච්ච මෙන්න මේ හතර දෙනා තමයි ඊළඟට සම්‍යක් නියාමයට පත් වෙන්නේ. එතකොට මේ සියල්ලකට මූලිකයා වෙන්නේ මොකද? සබ්බ සංකාර අනිච්ච විශ්ින් දකින්න ඕන. මේ අනිච්ච කියන වචනේ අපිට මේ දැන් මේ තේරෙන අර්ථය නෙමෙයි, තව ටිකක් මේක පුළුල්ව දකිනකොට තේරෙන්න ගන්න. මේ අනිච්ච තේරෙන්න ගන්නවා. දැන් ඒක සම්පූර්ණයෙන් මට හිතෙන්නේ තේරෙන්න අරිතුන් වහන්සේට. ඒතර මේ අනිච්ච කියන එකත් අපි මේ හිතන් ඉන්න ලෙවල් එකේ දැන් හරි මේක තව තව පුළුල්ව තේරෙන්න ගන්නවා. එතකොට මේ මෙන්න මේ අනිච්ච විදිහට දකින්න ඕන කියන්නේ ඒකනේ. අපි නිකන් හිතනවා මේ අනිච්ච හරි දන්නවනේ, කැමැත් ඉෂ්ට වෙන්නේ නැහැ නේ. ඉතින් හරි ඒකනේ දකින්න ඕන කියලා. ඒ ලෙවල් එකද මේ 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 ගන්නට හරි. හැබැයි ඒක යන්න තව පුළුල්ව තේරෙන්න ඕන. හරිද? ඒක නිසා එන්නේ කාරණේත් හොඳට මතක තියාගෙන. මොකද මහණනේ, මේ මහණ කිසිදු සංකාරයෙන් නිච්ච වශයෙන් බලන්නේ අනුලෝමක ශාන්ති සමන්නාගත වෙන්නේ නැහැ. මේක නිච්චයි, ඉෂ්ට වෙයි, මේ විදිහටම තියේ, මෙන්න මේ විදිහට කැමැත්ත තියාගන්න පුළුවන් කියලා හිතුවනම් ඒ විදිහට කවදාවත් අනුලෝමක් ශාන්තිය වෙන්නේ නැහැ. අනුලෝමක් ශාන්තිය වෙලා සම්‍යක්ත නියාමයට එන්නේ. සම්‍යක්ත නියාමෙන් ඵල විද්‍යාමාන වෙන්නේ. ඉතින් එන්නේ ඒක නිසා ඒ කරුණු කාරණා ටිකට මේ සබ්බ සංකාරයන් අනිච්ච විදිහට බලන්න ඕන කියන එක ඉතාමත් වැදගත් වෙනවා. අංගුත්තර නිකායේ 4 නිබ්බාන සූත්‍රයේ මහණනි, එක්කැතින් ඒ මහණ නිර්වාණය දුක්ඛ විසින් දකිමින් අනුලෝමක් ශාන්තින් සමන්වාගත වන්නේ යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. අනුලෝමක් ශාන්තින් සමන්වාගත නොවේ සම්‍යක්ත නියාමයට බස්න යන තෙල කරුණ එහෙම වෙන්නේ නැහැ. ඒතොර සෝතා සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් වෙන්නේත් නැහැ. මහණෙනි, ඒ මහණෙත් එකතින් නිර්වාණය සුඛ විසින් දක්නේ අනුලෝමක් ශාන්තින් සමන්වාගත වන්නේ. දැන් නිර්වාණය කියන එක දුකයි කියලා දැක්කොත් අනුලෝමක් ශාන්තිය වෙනවද? නැහැ. හැබැයි නිර්වාණය සුඛයක් විදිහට දකින්න ඕන. මොන සුඛයක්ද? වීතරාගී වෙච්ච, වීතදේශී වෙච්ච, වීතමෝහී වෙච්ච සුඛයක් කියලා දකින්න ඕන. හැබැයි ඒක නිවන් දැක්කට පස්සේ, නිවන සාක්ෂාත් කරගත්තට පස්සේ තියෙන කතන්දරේ අපි දන්නේ නැහැ. හැබැයි ඊට කලින් මේ නිවන් සුවයක්නේ හොයන්නේ. තේරුණාද නැහැ? මේකෙන් කොතනකවත් කියන්නේ නිවන කියන්නේ සුවයක්. හැබැයි නිවන කියන්නේ ඇත්තටම සුවයක්. මොකට සාපේක්ෂවද? රාගයේ දේශයේ මෝහයට සාපේක්ෂ. දැන් මේ රාග දේශ මෝහ නිසානේ මේ දුක් ටික විඳින්නේ. ඒකට සාපේක්ෂව නිවන සුවය. හැබැයි දැන් මේක වැරදිට අල්ලගන්න එපා. ඒ කියන්නේ නිවන කියන තැනක් පැනෙව්වා කියලා. ඒ අපි ගන්නෙ මේ සුව කියන එක වේදනාවට දැනෙන සුව විතරයි. ඒ ඒ ඒ නික අපිට ඇඟට දැනෙන එක. අපිට මේ අපි ස්පර්ශ කරාම දැනෙන මේක මෘදුයි නම් රළු නැත්තම් දැනෙන සුවේ අන්නේ වගේ සුවයක් කියලාගෙන හිතාගෙන ඉන්නවා. දැන් භාවනාවට එහෙම ගන්න එපා.
මොකක්ද මේ වීතරාගී වෙච්ච, වීතදේශී වෙච්ච, වීතමෝහී වෙච්ච සුවයක්. ඒ සුවය තමයි ඒ විදිහට සුවේ දකිනකොට තමයි අනුලෝමක් ශාන්තියට පත් වෙන්නේ. මේක දුකයි අනේ මේක හරි අයියෝ අපි මේ වුණ කර්මයක්ද මන් දන්නේ මේ සංසාරේ අයියෝ අපි මේ ආවනේ කියලා දැන් මෙහෙම හිටියා මොකද වෙන්නේ? දැන් එහෙම තමයි ඉන්නේ අයියෝ අපේ කර්මේ තමයි. අනේ බුදු පුතේ උඹෙත් කටෙත් පස් මගෙත් කටෙත් පස් ඔහොමද ඔහොම කී යන්න පුළුවා. දැන් මේ වෙන්නේ මොකද්ද? මේ වෙන්නේ ගැටෙනවා. ආයි ගැටෙනවා. හරිද? මේ ගැටෙන එක දේශයක්. දේශේ අල්පසාවද්දින් මහසාවද්ද? මහා සාවද්දයි. ඒක ප්‍රබල වැඩි. ඈ? දේශේ මහා සාවද්දයි. දේශේ මහා සාවද්දයි. මෝහෙත් මහා සාවද්දයි. මෝහේ මහා සාවද්දයි. ද්වේෂයත් මහා සාවද්දයි. රාගේ අල්ප සාවද්දයි. ද්වේෂේ මහා සාවද්දයි. දැන ගැනීම පහසුයි. ඇයි තද වෙච්ච ගමන් තේරෙනවනේ. මූණ රතු වෙලා ඔක්කොම ටක් ගාලා තේරෙනවා. හැබැයි ඒක මහා සාවද්දයි. රාගේ අල්ප සාවද්දයි. හැබැයි හොයාගන්න අමාරුයි. තේරුණාද? මෝහය මහා සාවද්දයි. හොයාගන්න අපහසුයි. දැන් ඒකනේ දැන් මේ දැන් මේ රටව ගත්තාම ගානට තේරෙනවා. ඔක දැන් ලංකාවේ මෙහෙද? ලංකාවේ මොකද ප්‍රගුණ කරන්නේ? දේශේද රාගේද? දේශේ. මෙහෙ ප්‍රගුණ කරන්නේ රාගේ තමයි. මෙහෙ රාගේ ප්‍රගුණ කරන්නේ. හැබැයි දෙකේම ප්‍රගුණ වෙනව මොකද්ද? මෝහය. අපිට තේරෙන දේ මෝහය ප්‍රගුණ වෙනවා. හරිද? මේක තෝරගන්න ක්‍රමයක් කියන්න. ඔර්ලෝසි වෙලාව කීයද? 1:10යි. මුලින්ම මොකද්ද කිව්වේ? 1. 1 කියන්නේ මොන කට්ටද? ලොකු කට්ට. එහෙනම් ඔර්ලෝසි බැලුවාම පේන්නේ මොන කට්ටද ඉස්සෙල්ලාම? ලොකුවට පේන කට්ට. ඒ කියන්නේ පෑය කට්ට. හරිද? මේ ලොකුවට පේන විනාඩි කට්ට. එහෙනම් 10 1යි කියන්න ඕන මට. ඈ? ආ හරි. එක පොඩි වුණාට දැන් මේ පොඩි කියලා මම කියන්නේ සයිස් එකෙන් නෙමෙයි. හරිද? වටිනාකමින්. අර අර නිර්වාණ සුඛ ඇඟට දෙනවා කිව්ව වගේ තමයි. හරිද? දැන් මේ කිව්වේ කට්ටේ මේ සයිස් එක නෙමෙයි. හරිද? මේ එක එක උරලෝස් එක එක විදියයිනේ. සමහර වෙලාවට පෑ කට්ට ලොකු වේව දිනනවා. මේ අගෙන් පෑනේ ලොකු විනාඩි නෙමෙයිනේ. මුලින් කියන්නේ ලොකු එක. ඇයි ලොකු එකනේ පේන්නේ? එතකොට හොඳට බලන්න මේ පෑ කට්ට දුවන්නේ ඇයි? පෑ කට්ට එකක් මෙහෙට දුවන්නේ ඇයි? මොකක්ද දුවන නිසාද? විනාඩි කට්ට දුවන හින්දා. එතකොට නිකන් උදාහරණයකට ගත්තොත් මේ පෑ කට්ට ද්වේෂය කියලා. ඔක මහා සාවද්දයනේ. හඳුනා ගන්න පහසුයි. මේක හඳුනා ගන්න පුළුවන්. හැබැයි හොඳට බැලුවොත් මේ ද්වේෂය කියන කට්ට දුවන්නේ මොන කට්ට හින්දාද? නෑ නෑ කලබල වෙන්න එපා. දැන් ඔය කටපාඩම් කරලා කියන්නේ. ඔය කටපාඩම් කරලා. පෑය කට්ට දුවන්නේ මොන කට්ට නිසා? මෝහය කට්ට හින්දාද? පෑය කට්ට මොකක් හින්දා දුවන්නේ? පරිසංගෙන් නෑ කටපාඩම් කරලා කිව්වොත්. හරිද? දැන් කෙනි දැන් ඔය වැඩේ වෙන හොඳේ කටපාඩම් කරගත්තාම වෙන්නේ දැන් භාවනා අධ්‍යක්ෂකෙක් එමහම කෙනිම ඊළඟ ටක් ගාලා කටින් පැනල ඉවරයි. කටපාඩම්නේ. එහෙම වෙන්න බෑ. මේ අවබෝධයෙන් යන්න ඕන. පෑය කට්ට දුවන්නේ ඇයි? විනාඩි කට්ට නිසා. විනාඩි කට්ට වටයක් ගියාම තමයි මේ සාමාන්‍ය දැනීම කියන්නේ පාවතර ඉස්සත්තර යන්න වෙනව ඈ. වරද්දන්න එපා. විනාඩි කට්ට වටයක් යන හින්දා තමයි පෑය කට්ට දුවන්නේ. එතකොට මේක මේ උපමා කරනවා පෑය කට්ට දේශයට නම් විනාඩි කට්ට රාගෙට. රාගේ දෙවෙනි වේශය තමයි හැමදෙසම දේශය වෙන්නේ. මතකද කලින් කවර ත්‍රිවිල් රියදුරු මහත්තයාගේ උදාහරණේ? අපි වාහනේ යනවා. ත්‍රිවිල් එකක් පැත්තෙන් දානවා. දාපු ගමන් අපිට මොකද වෙන්නේ? තද වෙනවනේ. තද වෙලා දොර ඇරගෙන දෙන්නම් උඹට කියලා බහින විදියට. එහෙම ගියොත් කන්න වෙනවා. හරිද? ඒකින්ද එහෙම කරන්න එපා. මම ඉස්සර බයින්නේම ෂටර් එක වහගෙන. ආයි බයිනෝ පළු යන්න බයිනෝ. ෂටර් එක වහගෙන. දැන් මගේ වයිෆ් මේ පැත්තේ ඉන්න. ඒ මනුස්සය හැමදාම බැනුම් ගන්නවා. බැනලා දින පාරවිසුන්න. මේ වෙන්නේ නැද්ද බලන්න? ගෙදර මනුස්සයද වැඩිම බැනුම් ගන්නන්නේ. හරිද? ඒ ඉන්නේ ෂටර් එක වහගෙන බයින්න. හරිද? එතකොට මේ තද වෙන්නේ ඇයි? තරහ යන්නේ, ද්වේෂය ඇති වෙන්නේ. ද්වේෂය කියන්නේ දෙවෙනි වේෂය. මොකේ දෙවෙනි වේෂයද? රාගී දෙවෙනි වේෂය. එතකොට හැමසෙම බාන විනාඩි කට්ට දුවන නිසා තමයි පෑය කට්ට දුවන්නේ.
හැබැයි මේක අපි නොදැක්ක කට්ටක් තියෙනවා. ඊ මෙන්ෂන්වත් කරන්නේ මොන කට්ටද? තප්පර කට්ට හීන් තාලි ඉඳන් වටේ හිමීර කැරික් කැරික් කැරිකරි මෙයා තමයි වැඩකාරයා. මේ කවුද මේ? මෝහය. පේන්නේ හඳුනාගන්න අපහසුයි. හැබැයි පුද්ගලයා දරුණුයි. එයා දුවන නිසා තමයි අර දෙන්න මෙයාටනු වැඩ කරන්නේ. එතකොට මෝහය නිසා තමයි රාගය නිර්මාණය වෙන්නේ. ඒ රාගයේ දෙවෙනි වේශයේ විදිහට තමයි ද්වේෂය හතගන්නේ. අර ත්‍රිවිල් රීදුරු මහත්තයා දානවා. දාපුකම අපිට තරහ යන්නේ. එයා පාරේ හරියට යන්න ඕන කියලා අපේ නිගමනයක් තියෙනවා. ඒක තමයි අපේ රාගේ. ඒ රාගයේ දෙවෙනි වේශයේ විදිහට තරහ යනවා. හැබැයි මේක යට තියෙන්නේ මොකද්ද? මම හදනවා මගේ හිතයි කය පාලනය කරගන්න බැරුව අර වෙන තවත් කෙනෙක්ගේ හිත කය පාලනය කරන්න. ඒක තමයි මෝහය. එතකොට මේ මෝහය කියන එක්කෙනා හීන්තාලේ වැඩ කරන ගමන් අන්නේගේ රාගයට බැල රාගයේ දෙවෙනි වේශයේ දේශය වෙනවා. හැබැයි මේකේ මහමුල කර කවුද? ඔරලෝසේ මහමුල කර කවුද? බැටරිය. බැටරිය. හරියට හරි. බැටරිය නැත්තම් එක කට්ටක් වැඩ කරන්නේ. මොකද බැටරිය? නෑ. අවිද්‍යාව. අවිද්‍යාව මොකද්ද? ස්පර්ශ ආයතන හයේ උදයංග මත්තංගම ආස්වාදේ ආදීනවේ දන්නේ නැතිකම. ඒක නිස්සරණේ දන්නේ නැතිකම. ඒක නිසා තමයි ওই මෝහේ නිර්මාණය වෙන්නේ. ඒක නිසා තමයි ওই රාගේ නිර්මාණය වෙන්නේ. ඒක නිසා තමයි දේශේ නිර්මාණය වෙන්නේ. හරියට බැලුවොත් ඔරලෝසිනු නිවන් දකින්න පුළුවන්. හරියට බැලුවොත් පුළුවන් ඈ. මේ ඕනම දෙයකින් නිවන් දකින්න බණක් කියන්න පුළුවන් කියන්නේ ඒක අමුඩලේන් සිනු බණක් කියන්න පුළුවන්. ඇයි? ඒ සංකල්පය දරණ ස්වභාවයක්. මේ කතා කරන්නේ දරණ ස්වභාවය. රියැලිටි එක, ධර්මතාවය. ඒ ධර්මතාවය කොතැනටත් පොදුයි. ඒ ධර්මතාවය හරියට දැක්කොත්, ඒ පටිසමුප්පාද දැක්කොත්, මේ ධර්මතාවය දකිනවා. ඒ ධර්මතාවය දැක්කොත් භවයේ උද්ද වෙන එකත් දකිනවා. ඒකත් එළ ධර්මතාවය. තේරුණාද දන්නේ? ඒක නිසා මේ ඕනම එකකින් එහෙම දකින්න පුළුවන්. ඒක දකින්න දකින්න ඇත්තටම ශ්‍රද්ධාව කියන එක අමුතුවෙන් හදන්න ඕන එකක්ද? මේක බුදුහාමුදුරුව දැක්කණි කියන එක එන්නේ නැද්ද? මේ කාරණේ අපිට පෙනුන්නේ නැහනේ. ඕන එකකින් කියන්න. පඩිපෙලක් ගන්න. පඩිපෙල රාගදේශ මොහොතේ කියන්න මට. පඩිපෙලක් ගන්නකො. පඩිපෙල නිවන් දකින්න කියන්නද මං? පඩිපෙල තියනවා තිරස් අතට, සිරස් අතට පඩි. මෙහෙම තිරස් අතර පෘෂ්ඨයක් තියෙනවා, සිරස් අතර පෘෂ්ඨයක් තියෙනවා. දැකලා තියෙනවනේ. මේක තිරස, මේක සිරස. හොඳට කල්පනා කරන්න. පඩිපෙලේ අපි කකුල තියන්නේ සිරස් පෘෂ්ඨයේද, තිරස් පෘෂ්ඨයේද? තිරස් එකට. ඒක තමයි පේන්නේ. හොඳට හිතුවොත් මේ තිරස් පෘෂ්ඨය හැදිලා තියෙන්නේ මොන පෘෂ්ඨයේ ඉඳද? සිරස් පෘෂ්ඨයේ ඉඳා. එතකොට මේ තිරස් පෘෂ්ඨයේ දේශය කියලා අපි උපමා කරොත් සිරස් පෘෂ්ඨයේ මොකද්ද? රාගේ. මෙන්න මෙහෙම තියෙන පඩිපෙල ඇත්තටම පඩිපෙලක් විදියට, කොන්ක්‍රීට් පඩිපෙලක් ගන්නකො, පඩිපෙලක් විදියට තියෙන්නේ. ඇත්තටම යට ස්ට්‍රක්චර් එක මොකද්ද? යකඩ කම්බි ටික තියෙනවා. යකඩ කම්බි වලින් තමයි අල්ලන්නේ. මේ කවුද? මෝහය. එහෙනම් යකඩ කම්බිත් තියෙනවා, තිරස් පෘෂ්ඨත් තියෙනවා, සිරස් පෘෂ්ඨත් තියෙනවා. මේ ඔක්කොම එකතු කරගෙන බැඳගෙන ඉන්නේ කවුද? මම මේ පඩිපෙල ගාන කතා කරන්න දා. හරිද? කවුද අල්ලන් ඉන්නේ? ඈ? කොන්ක්‍රීට් එක අල්ලන් ඉන්නේ කවුද? පොළොව නෙමෙයි. කවුද කොන්ක්‍රීට් එක අල්ලන් ඉන්නේ? ජලය. බැලු බැලමට පේන්නේ. එයා තමයි මෙයා බැඳගෙන ඉන්නේ. තේරෙනවද? මම මේවා කියන්නේ හොඳටම පිස්සු කියලා තේරෙනවනේ. හරිද? දැන් මේ කියන්නේ ඇයි? මේ ඕන තැනකින් ධර්මතාවය දකින්න පුළුවන් ඈ. මේක මේ අපි හැමෝටම පුළුවන්. මේ ධර්මතාවය තේරුම් ගන්න මේකේ රටාවක් තියෙනවා. ඒ රටාව තේරුම් ගන්න. මේ හැම දෙයකම හැදෙන රටාවක් තියෙනවා. දෙවනි දවසේ මතකද දැන්නේ පෙන්නවා. ඕරා විස්තරෙත් එක්ක මේ දේවල් නිර්මාණය වෙන හැටි. මේ හැම එකකම රටාවක් තියෙනවා. සමනලේග්ගේ තියෙන වෛරමේ රටාවක් තියෙනවා. කුරුල්ලගේ තියෙන පාටවල රටාවක් තියෙනවා.
ගෙඩියකට පළතුරකට පාට වැටෙන රටාවක් තියෙනවා. මලක් හැදෙන රටාවක් තියෙනවා. දාස්පේතිය මල ගත්තාම මැද තියෙන මේක රටාවක් තියෙනවා. මේකේ ටෙක්නික් එකක් තියෙනවා. ඒක ධර්මතාවය. ඒ ටෙක්නික් එක පේන්න 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 මේ ලෝකයන් රටාව පේනවා. මේ ධර්මතාවයක් තියෙන්නේ. ඒ ධර්මතාවය අපි අඳුන ගන්න ඕන. අපි මේකේ ඉඳන්ම තමයි මේක නිවන් දකින්න වෙන්නේ. එළියට පැනලා බෑ. එළියට පැනලා බෑ. ඒකිනේ මේ ධර්මතාවය දකින්න. එතකොට මේ ධර්මතාවය දකින්න දකින්න මේ රාග දේශ මෝහයන්නේ අපි ගොඩනගා ගන්න හැටි පේනවා. මේකේ අවිද්‍යාව තේරෙන්න ගන්නවා. අන්න එතකොට තේරෙනවා මේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා. හැබැයි ඒක හරියටම තේරෙන්නේ දැන් තේරෙන්නේ වචන පාඩම් කරලා විතරයි. හරියටම තේරෙන්නේ නිවන් දකින්නකොට කොච්චරක් අපි චතුරාර්ය සත්‍ය දන්නේ නැද්ද කියලා. ඒකයි මං කිව්වේ මේ අනිච්චත් හරි පුළුල්. මේ අනිච්චත් හරි පුළුල්. ඒක අද තේරෙන මට්ටමනේ මේ තව 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 ඉස්සරහට යනකොට තේරෙන්නේ. ඉතින් ඒ අනිච්ච ඔබ දකින්න. ඒ දකින්නකොට තේරෙයි. හැබැයි පටන් ගන්න තියෙන්නේ ඔතනින්ම තමයි. එහෙනම් නිවන කියන්නේ මේ අපිට මේ දුක් විඳ විඳ යන්න ඕන එකක්ද? අනේ මේ මොන කර්මයක්ද මේ? එහෙම එකක් නෙමෙයි. නිවන කියන්නේ නිච්චයි සුඛයි අත්ත වෙන ඒක සුඛයක් තියෙන එකක්. ඒක වීතරාගී වෙච්ච, වීතදේශී වෙච්ච, වීතමෝහි වෙච්ච සුවය. ඒ සුවය නිර්මාණය වුණේ වෙන මොකකින්වත් නෙමෙයි, ස්ව අබ්බ කරගත්ත. මම විසින් අවිද්‍යා පත්‍ය සංකාර කරගෙන නිර්මාණය කරගත්ත. ස්ව අබ්බ කරගත්ත. ස්ව කියන්නේ තමන් විසින්ම අබ්බ කරගත්ත, එල්බගත් සංකාර තියෙනවා. සංකාර කියන්නේ සංචේතන, චිත්තේ තනන වැඩපිළිවෙල. ඒ සංකාර අස්සාද වැඩපිළිවෙලක් කරගත්තේ රාගෙන්, දේශයෙන්, මෝහයෙන්. හෙවත් අම කාගත්ත, අමෘතේ කාගත්තේ අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා නොදන්න කමින්. අන්න ඒක නිසා ගොඩනගාගත්ත වැඩපිළිවෙල. එහෙනම් පටිච්ච සම්පාදේ වේදනාව අර ඉස්සර ප්‍රශ්නේ. සම්පස්සජා වේදනාව තමයි අස්සාදේ කියන්නේ. මේක හොඳටම තියෙනවා නිදාන සූත්‍රයේ සංයුත්ත නිකාය දෙකේ. ආනන්ද එසේයින්ම උපාදානීය ධර්මයන්හි ආස්වාදේ නැවත නැවත දකිමින් වෙසෙන්නේ උගේ තෘෂ්ණාව වැඩෙනවා. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙනවා, උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙනවා, මෙසේ හුදු දුක් රැසේ හට ගැනීම වෙනවා. මොනවාද මේ උපාදානීය ධර්මයන් කියන්නේ? මේක ගන්න ධාතු විභංගෙට යන්න ඕන. ධාතු විභංගෙ තියෙනවා උපාදානීය ධර්මයන් කියන්නේ අටලොස් ධාතුන්ට කියන ඒවා. මොනවද? ඇස රූපේ චක්කු විඤ්ඤාණේ, සෝතේ ශබ්දේ සෝත විඤ්ඤාණේ. මෙන්න මේ වගේ තුනේ ඒවා හයක්. මේ තුන් වරක් හය කීයද? 18යි. මෙන්න මේ අටලොස් ධාතුව තමයි උපාදානීය ධර්මයන් කියන්නේ. මෙන්න මේ උපාදානීය ධර්මයන්හි ආස්වාදය ගොඩනගාගත්ත හැටි, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිර්මාණය කරගත්ත හැටි, මෙන්න මේ ආස්වාදේ නැවත නැවත දකිමින් හිටියොත් එයාට තෘෂ්ණාව වැඩෙන්න ගන්නවා. එයා ඒ තැන්නි තැන්නි හා වෙන්න ගන්නවා. ඒ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය කරගෙන පංච උපාදානස්කන්ධයක් හදා ගන්නවා. ඒ උපාදානෙන් භව වෙනවා. ඒ භව කර්ම භව, උප්පත්ති භව වෙනවා. එතකොට මෙන්න මේ මුදු දුක් රසේ හට ගැනීම වෙනවා. හැබැයි කල්යාණ මිත්‍රෙක් හම්බෙච්ච ඔබට මේ උපාදානීය ධර්මයන්හි ආස්වාදය කියන්නේ මනෝ මූලිකව නිර්මාණය කරගත්ත අනිච් එකක්, දුක් එකක්, අනත් එකක් බව අහගත්තට පස්සේ මේ උපාදානීය ධර්මයන් කියන අටලොස් ධාතුවම මෙනෙහි කරන්නේ ඒකේ ආදීනවේ. ආදීනවේ කියන්නේ මොකද්ද? අනිච්චං, දුක්ඛං, විපරිණාම ධම්මං, අනත්තං. මේ අනිච්චයි කියලා, දුක්ඛයි කියලා මේ විපරිණාමයේ වේගෙන යන ස්වභාවය ඇති. උපතේ සන්තත ජරත අනිච්චතාවන. අනිතන අනිච්ච කියන්නේ දිරි වැగిරි යන ස්වභාවයයි. එතකොට මෙන්න මේ විපරිණාමයේ ධම්මයක් වෙනවා. මේක අනිච්චයි, මේක දුකයි, ඒ වගේම මේක අසාර අනත්ත වැඩපිළිවෙලක්. එතකොට මෙන්න මේක දකින මේ ආදීනවේ නැවත නැවත දකිමින් හිටියොත් එයාට තේරෙනවා මේ අනිච්ච දෙයක් හැබැයි මං ඉච්ඡ කරගන්න දඟලන දැඟලිල්ලක ඉන්නේ කියලා. මේ ආදීනවේ නැවත නැවත දැක්කොත් එයාට තවත් ඒ වගේ තැනක හාවෙන්න හේතුවක් නැහැ නේ. ඇයි? මේක අනිච්චයි කියලා දන්නවා. ඒක දුකයි කියලා දන්නවා. ඒක අසාරයි කියලා දන්නවා. මේ ආදීනවේ දැක්කට පස්සේ තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. ඒ තෘෂ්ණාව නිරුද්ධ වුණොත් උපාදානේ නිරෝධ වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයක් හදාගන්නේ අර අටලොස් ධාතුන්ට. එතකොට ඒ උපාදාන නිරෝධ වෙලා හුදු දුක් රසේ නිරෝධය වෙන වැඩපිළිවෙලක් යනවා. එතකොට මෙන්න මේ උපාදානීය ධර්මයන්නි ආදීනවේ නැවත නැවත දකිමින් වෙසෙන්න ඕන. ඒක ඉබේ වෙන්නේ නැහැ. අපිට තේරෙයි කියලා ඉන්න බෑ. අපි ආදීනවේ දකින්න ඕන. ඒ දකින්න මේක අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා තෝරගන්න ඕන. එහෙනම් පටිච්චසමුප්පාද වේදනාව කියන්නේ මොකද්ද? අස්සාද වේදනාව. ආර්ය ශාසනයේ දුක කියන්නේ පංචකාම ආස්සාදේ හේවත් එයට බය වී යුතු බව තියෙනවා. ලටුකි කෝපම සූත්‍රයේ
උදායිය මජ්ජිම නිකායි දෙකේ උදායිය මේ කාමගුණයෝ පස් දෙනෙක්. කවර පස් දෙනෙක් ගත් ඇසින් දතයුතු ඉෂ්ට වූ කාන්තු මනවඩන්නා වූ ප්‍රියස්භාවය ඇති කාම නිශ්‍රිත වූ රාගෝග පත්තියට කරුණු රූපයයි, කණිනුත් එහෙමයි, නහයනුත් එහෙමයි, දිවිනුත් එහෙමයි, කයනුත් එහෙමයි. එතකොට මනවඩනා වූ ප්‍රියස්භාව ඇති කාම නිශ්‍රිත වෙච්ච රාගෝපත්තියට කරුණු ස්පර්ශ යෝය. උදායිය මොහු පස්කම් ගුණයෝය. උදායිය මේ පස්කම් ගුණයන් පිණිස කියලා මෙතන දාලා තියෙන ඇත්තට මේකේ තියෙන පටිච්ච කියන එක. මේ පංචකාම ගුණයන්හි පටිච්ච වුණාම යම් සුවයක් සොම්නසක් උපදීද මේ කාම සුඛ, අමේද්‍ය සුඛයයි, පෘථග්ජන සුඛයයි කියලා තියෙනවා. අනාර්ය සුඛයයි කියනු ලැබේ. මේ නොසිය යුතු, නොවැඩිය යුතු, පුන පුනා නොවැඩිය යුතු තෙල සුඛයට බිය යුතුයයි කියමි. මොකටද බියවන්න ඕන? සුඛයට. මොන සුඛයටද? අස්සාද සුඛයට. එහෙනම් ආර්ය ශාසනයේ දුක කියන්නේ පංචකාම ගුණයන්හි පටිච්ච වීමෙන් නිර්මාණය වෙන අස්සාදයට. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධයන් කන්ධයත් අතර වෙනස. මෙන්න මේ වෙනස තෝරගන්න ඕන. මේක හරිම වැදගත්. මේ වෙනස තේරුම් නැත්තම් අපිට මේ ලැමිනේෂන් එක ගලව ගන්න තේරෙන්නේ නැහැ. මේක ලැමිනේෂන් නෑක් තියෙන්නේ. මජ්ජිම නිකායේ තුනේ මහා පුන්නම සූත්‍රය 117 වෙනි පිටුව කියමු ඔක්කොම. මහණෙනි, පංච උපාදානස්කන්ධයෝ මොහුය. ඒ මෙසේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ. මැනේ වහන්සේ මහාන භාග්‍යතුන් වහන්සේගේ භාෂිතේ අභිනන්දනා කොට අනුමෝදන් නැ බුදුරදුන් මැත්තේ පැන පිළිවෙත්. යලි වහන්ස මේ පංච උපාදානස්කන්ධයෝ කුමක් මුල් කොට ඇත්තාහුදයි. මහාන මේ පංච උපාදානස්කන්ධයෝ තෘෂ්ණා මුල් කොට ඇත්තාහ. වහන්ස ඒ මේ උපාදාන ඒ පංචස්කන්ධයෝ වෙත්. නොහොත් පංච උපාදානස්කන්ධය වෙන්න උපාදාන වෙද්ද. මහාන ඒ මේ උපාදානේ ඒ පංච උපාදානස්කන්ධයෝ නොවේති. පංච උපාදානස්කන්ධය වෙන්ව නොද උපාදාන වේ. මහාන පංච උපාදානස්කන්ධේ යම් චන්දරාගයක් ඇද්ද ඒ එහි උපාදානයයි. එනම් මේ පංච උපාදානස්කන්ධේ උපාදානය වෙන්නේ මොකද්ද? චන්දරාගය. මෙන්න මේක හරි වැදගත්. මේ චන්දරාගය කියන්නේ මොකද්ද? ඡන්ද කියන්නේ කැමැත්තෙන් අන්ධ වෙලා කරන එකනේ. එතකොට මේ චිත්තය අන්ධ කරගත්ත, මේ චිත්තය අන්ධ කරගත්ත රා අග්‍ර කරපු වැඩපිළිවෙලක් තියෙනවා. මේ රා අග්‍ර වෙනවා කියන වචනේ හරි වැදගත්. මේ රා වෙනවා කියන්නේ සැරිසරනවා. ඒ සැරිසරීම මුදුන්පත් කරගන්නවා. ඒක නිසා තමයි අපි රාගයක් හැමතිස්සෙම නිර්මාණය වුණාම ඒකේ සැරිසරීම බලාපොරොත්තු වෙනවා. ඒ ඕනම දෙයකට, අපි ද්‍රව්‍යයකට, වස්තුවකට, පුද්ගලයකට, සත්වයකට, මේ ඕන දෙය රාගයෙන් බැඳිනවා කියන්නේ ඒ සැරිසරීම බලාපොරොත්තු වෙනවා. ඒක අග්‍ර කරගත්ත තැන තමයි රා අග්‍ර වෙන්නේ. එතකොට මේ රා අග්‍ර වෙන වැඩපිළිවෙල චිත්තය අන්ධ කරගත්ත වැඩපිළිවෙලක්. ඒ ඡන්ද රාගය නිසා තමයි උපාදානෙ වෙන්නේ. මේක හරියට තේරෙන්නේ නැහනේ. පංචස්කන්ධේ තියෙනවා. පංච උපාදානස්කන්ධේ තියෙනවා. මොකද්ද මේ ඡන්ද රාගය? මෙන්න මේක තෝරගන්න ඕන. මෙන්න මේක තෝරගන්න අපි මෙන්න මේ වගේ උදාහරණයක් ගමු. දැන් අපේ ජීවිතය අපි උපමා කරමු කරත්තයකට. මේ කරත්තේ යනවනේ, දිගට යනවා. හරිද? මේ කරත්තේ ගෙනියන්නේ කවුද? ගොඩක් කලකට ගොන්නු දෙන්නේ. මේ ගොන්නු දෙන්නට මං ගන්නම්, මේ මට තේරෙන දේ කියන්නේ, සුදු ගොනෙකුයි කළු ගොනෙකුයි. සුදු ගොනෙකුයි කළු ගොනෙකුයි ගන්නවා. මේ සුදු ගොනාට කළු ගොනාට මොකද්ද කියන නම? හරක බාන. හරියට දන්න කෙනෙක් එහෙම කියන්නේ නැහැ. හරක බානක් වෙන්නේ ගොන්නු දෙන්නේ හිටියාම විතරද? බැඳාම. ඒ ගොන්නු දෙන්න එකට බඳින්න ඕන. බැඳේ නැත්තම් බානක් වෙන්නේ නැහැ. තේරුණාද නැන්නේ? බානක් වෙන්න ඒ දෙන්න එකට බඳින්න ඕන. හරිද? මේ බැඳලා මේ බානේ මොකද්ද කරන්නේ? අන්නර කරත්තේ සම්බන්ධ කරනවා. මෙන්න මේ සුදු ගුණා පංචස්කන්ධය කියලා ගත්තොත්, කළු ගුණා පංච උපාදානස්කන්ධය. මෙන්න මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන ගොන්නු දෙන්න බානක් වෙන්නේ මොකෙන්ද? අන්නර බඳින ලණුවෙන්. ඒ ලණුවෙන් බැඳිලා කරත්තේට බඳින එකට මොකද්ද මේ සම්පූර්ණ එකට කියන්නේ? වියගහ කියලා. මෙන්න මේ වියගහින් තමයි
මේ ගොන්නු දෙන්න බානක් කරේ වියගහ ගැන කරත්තයට සම්බන්ධ කරපින්. දැන් හොඳට බලන්න. ගොන්නු දෙන්න විතරක් හිටියට කරත්ත යන්නේ නෑ. ගොන්නු දෙන්න බානක් වුණයි කියල කරත්ත යන්නේ නෑ. අර වියගහ සම්පූර්ණයම කරත්තයට සම්බන්ධ කරලා ගොන්නු දෙන්න බානක් වුණුත් තමයි කරත්තේ යන්නේ. එතකොට ලොකු පවරක තියන්නේ ගොන්නු දෙන්නටද සම්බන්ධ කරපු වියගහටද. සම්බන්ධ කරපු වියගහට. හරිද? ඒ වියගහ ගැලෙව්වොත් කරත්තේ නවතිනවද නැද්ද? නවතිනවා. දැන් පංචස්කන්ධය පංචඋපාදානස්කන්ධය කියන හොඳට තෝරගන්න. සුදු ගුණයි කළු ගුණයි ඉන්නෝ. මේ ගොන්නු දෙන්න බාන කරපු චන්ද රාගය කියන වියගහක් තියෙනවා. මෙන්න මේ වියගහ තමයි කරත්තට සම්බන්ධ කරන්නේ. මේ වියගහ චිත්තය අන්ධ කරන සැරිසැරීම මුදුන්පත් කරගත්ත වියගහ. මෙන්න මේ වියගහයි අපි කරත්තේ නවත්තන්න ඕන නම් ගලවන්න ඕන. ගොන්නු මරලා හරියන්නේ. තේරුණාද දන්නේ? හරිද? ඒ පොයින්ට් එක හරි වැදගත්. එතනින් ගලවන්න ඕන. එතනින් ගැලෙව්වම තමයි ගානට තේරෙන්නේ මේ චන්දරාගේ තමයි ප්‍රශ්නේ කියලා. හරිද? එතකොට අපි උපාදානස්කන්ධයෙන් නෙමෙයි බැට ගන්න ඕන. පංචස්කන්ධනේ චන්දරාගේට ඒ චන්දරාගේ තමයි පොයින්ට් එක. එතකොට ඒක වෙන්නෙම ඒ අන්ධභාවයෙන් යුක්තව චිත්තය අන්ධ කරපු සැරිසැරීම අග්‍ර කරගත්තින්. ඒකයි මට තේරෙන විදිහට මේ කවිය කියන්නම්. සකිය සගව් වටරෝදය කැරකෙනවා. සකිය කල්යාණ මිත්‍රයට කියන්නේ. කල්යාණ මිත්‍රය සගව්වට මොනවා හය ගව්ව? ඇහෙන් ගව්වක් යනවා, කනෙන් ගව්වක් යනවා, නහයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් හය ගව්වක් යනවා. වට රෝදය කැරකෙනවා. රෝදවිවි රෝදවිවි යනවා. කොහොමද යන්නේ? මනුස්සය කියන්නේ කාටද? මනුස්සය කියන්නේ කොයි වගේ කෙනෙක්ටද? මනසින් උසස් කියලා තමයි හිතන් ඉන්නේ. මනුස්සය කියන්නේ හැම තිස්සෙම බලන්න ළඟින් එකාගේ මයින්ව ඊටනු ඉස්සෙනවා. මෙයා මෙහෙමයි මං ඉස්සෙනවා. මෙයා මෙහෙමයි. බනාන්නෙත් එමය. හරිද? මැනමැන ඉස්සෙන එක කරන්නේ. හරිද? එහෙම ඉස්සලාගෙන අපි තමයි මනසෙන් උසස් සෙට් එක. එහෙම ඉල හිත හදාගෙන ඉන්නවා. හරිද? දැන් මේ මැනමැන ඉස්සෙනවා. මේ සකිය සගව් වටරෝදේ කැරකෙන බව තෝරලා දෙනකොට කල්යාණ මිත්‍රයා ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් හය ගව්වක් යනවා. කොහොමද යන්නේ? සසඳ සසඳ සංසන්දනය කර කර සංසන්දනය කර කර කොහෙද යන්නේ? මහපාරේ. තේරුණාද? තණ්ඩලේ දෙන්න දෙපොලේ. මේ මට තේරෙන විදිහ කියන්නේ. මේ කොහෙවත් මම ත්‍රිපිටකේ කියන්නේ නැහැ. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා. කවුද දෙපොලේ දක්කන්නේ? පංචස්කන්ධේ පංච උපාදාන. ඊළඟට මොකක්ද කියන්නේ? කටු කැලි ගාල නොලිහා වද දෙනවා. කටු කියන්නේ උල්නි. උල් තියෙන ඒවා. ඒ උල් තියෙන රාග උල්, දේශ උල්, මෝහ උල් තියෙන කටු කැලි ගාල නොලිහා. මොකද ගාල? ආන චන්ද රාගේ. මේක නොලිහා වද දෙනවා. ඊට පස්සේ හපුතලේ කන්ද දැකලා බඩ දනවා. දැන් මෙයා මේ බණ ටික අහගෙන මෙයාට තේරෙනවා කන්දක් අදින්න තියෙනවා කියලා. දැන් බඩ දනවා. පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා. නෙළුම් කවියෙත් නිවන් දැකලා තියෙනවා ඉස්සර. මේ ඕන තැනක නිවන තියෙනවා. අපි දකින්න තියෙකේ ප්‍රශ්නේ. මේ ධර්මතාවයේ ධර්ම ස්වභාවය දැක්කොත් තවෙව පේනවා. මේ හැම තැනකම නිවන. අපි ඒක කා අම කරගත්තේ. හැම තැනකම අම තියෙන්නේ. අපි කා අම කරගන්න. රාගක්කයෙන්, දේශක්කයෙන්, මෝහක්කයෙන් දැක්කේ නැත්තම් අපි රාගෙන් කය කරගන්නවා, දේශෙන් කය කරගන්නවා, මෝහෙන් කය කරගන්නවා. ඒකේ රහතන් වහන්සේ ඇත්තටම අපි ගාව ඉන්නේ. ඒක හරියට ගල් ගොඩක ඇතුළේ ඉන්න බුද්ධ රූපයක් වගේ. ගල් වඩුවෙක් වෙන්න ඕන. ගල් කටුවේ මිටි අයරන් කිංක ගලවන්න. ඒ ගැලෙව්වාම ඇත්ත රහතන් වහන්සේ මතු වෙනවා. බුදු වෙමේ මතු වෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ. අපි එළියෙන් හොයනවා. මෙයා රහත් වෙලා නේද? කොයි වගේ දන්නේ නේද? ඔබ වහන්සේ රහත් වෙලාද? ඇයි?
එලියෙන් හොයන්නේ. ඇතුළේ ඉන්න බව දන්නේ. ඒකයි අනිච්ච දන්නේ. චතුරාර්ය සත්‍ය දන්නේ. ඉතින් මෙන්න මේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය, මේ චන්ද රාගය කියන එක මේක හරිම වැදගත්. මේ චන්ද රාගය තමයි ගැටලුව. ඒ චන්ද රාගයට හේතු වෙන්නේ අන්න අර උපාදානීය ධර්මයන්නේ. ආදීනවේ නොදන්නකම. ඒ උපාදානීය ධර්මයන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම නොතේරෙන බව. ඇස රූපේ චක්කු විඤ්ඤාණේ, සෝත සබ්දේ සෝත විඤ්ඤාණේ. ඒකනේ මෙන්න මේවයි. මේවා උපාදානීය ධර්මයන් කියලා, ධාතුන් කියලා නොදන්නාකම. ඒකයි කියන්නේ. ඇස රූපේට චක්කු විඤ්ඤාණයට අපි මම කියනවා, මගේ කරගන්නවා, මගේ මයි කියලා බදා ගන්නවා. මේවා මමයයි ගැනීමට, මගේයි ගැනීමට සුදුසු වෙනවද? සුදුසු වෙන්නේ නැහැ. තේරුණාද දැන්නේ? ඒක නිසා මෙන්න මේ කාරණේ හොඳට තෝරගත්තා. මේ ධාතු 18 තියෙන ගැටලුව, මේකට අපි රාගෙන් දේශේ මොහෙන් මෙදිලා පංච උපාදානස්කන්ධය හදා ගන්නවා. ඒ හදාගන්නේ චන්ද රාගය කියන වියගහ නිසා. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධයයි හරියටම දැනගත්තාම පංචස්කන්ධේ අනිච්චත්, පංච උපාදානස්කන්ධේ අනිච්චානුපස්සනාවත් අතර වෙනස හොඳට තේරෙනවා. ඒක හොඳ බලමු. ගිරිමානන්ද සූත්‍රයේ කතමානා චන්ද අනිච්ච සංඥා අංගුත්තර නිකාය 6. ඉදානන්ද බික්කු අරඤ්ඤ ගතෝවා, රුක්කමූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා, ඉතිපටි සංචික්කති. දැන් දන්න රුක්කමූල ගතෝ කියන්නේ මොකද්ද? ශුන්‍යාගාර ගතෝ වෙන කොහොමද? අරඤ්ඤ ගත වෙන්නේ කොහොමද? අරන්නේ වෙන්නේ කොහොමද? රණක් තියෙනවා. රණ භූමියක්, යුද්ධ භූමියක්. මොනවටද යුද්ධ කරන්නේ අපි? රාගයට, ද්වේෂයට, මෝහයට රණෙන් ඉන්නේ. ඒ රණේ අරණ වෙනවා. ඒ රණේ අරණ වෙනවා. ආරණ්‍ය ගත වෙනවා. ඒ අරණ්‍ය ගත වෙලා කොහොමද දකින්නේ? රූපං අනිච්චං කියලා දකින්නවා. වේදනා අනිච්චා කියලා දකින්නවා. සංඥා අනිච්චා කියලා දකින්නවා. සංඛාර අනිච්චා දකින්නවා. විඥානං අනිච්ඡාන්ති කියලා දකින්නවා. එතකොට මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වල අනිච්ච ස්වභාවය දකින්නවා. මේ තමයි පංචස්කන්ධය අනිච්ච ස්වභාවය දකින්නවා. ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්ඡානු පස්සී විහෙරති. අනිච්ඡානු පස්සනාවෙන් විහෙරේ කරන, වාසය කරන. ඒක තමයි ආයන් උච්චතානන්ද අනිච්ච සංඥා කියන්නේ. එහෙනම් මේ අනිච්ඡානු පස්සී විහෙරති කියන එක තෝරගන්න එපේ. මොකද්ද මේ අනිච්ඡානු පස්සී විහෙරති කියන්නේ? කතමානං චාන්ද අනත්ත සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා, ඉතිපටි සංචික්කති. චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දං අනත්තා, ගානං අනත්තා, ගන්ධ අනත්තා. මෙන්න මේ වගේ ජීවහා රස කායෝ පොට්ටබ්බේව මනෝ ධම්මා සියල්ල අනත්තා. ඉතිමේසු චසු අජ්ජත්තකෙන් බාහිරේසු ආයතනේසු අනත්තානු පස්සී විහෙරති. අනත්තානුව පහ කරනවා. අනිච්ඡානු පස්සී කියන්නේ අනිච්ඡානුව පහ කරනවා. පහ කරන්නේ මොනවද? රාග, දේශ, මෝහ. එහෙනම් පංචස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ත විදියටත්, පංච උපාදානස්කන්ධය අනිච්ඡානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා ලෙසත් ගන්න වෙනවද නැද්ද? ගන්න වෙනවා. එතින් දැන් නම් එන්නේ හොඳ මාතෘකාව. සත්කායත් සක්කාය දිට්ඨියත් අතර වෙනස මෙන්න අද පටලවාගත්ත තැන. හරිද? මම මේකට පොඩි ප්‍රශ්නයක් අහන්න. පෙරහැරවල් දැකලා තියෙනවනේ. ගිනි බෝල කරකෝනයි දැකලා තියෙනවද? අර ගිනි බෝල රවුමට කරකවන්නේ. දැන් මෙන්න මේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න. මේක උත්තර දෙකයි තියෙන්නේ. ගිනි බෝල කරකෝනකට රවුමක් තියෙනවද නැද්ද? මාර් ප්‍රශ්නේ. තියෙනවා කියනවා, නැහැ කියනවා, තියෙනවා කියනවා. ගිනි රවුම තියෙනවා කියන ඇතුස. 1යි 2යි නැහැ කියන ඇතුස. එතන මොකක් පේන? නෑ නෑ, මං ඇහුවේ ගිනි රවුම තියෙනවද නැද්ද? ස්පීඩ් කතාව මොකක්ද? මම දන්නේ නෑ. මම ෆිසික්ස් දන්නේ නෑ කියලා ගන්නකෝ. ගිනි රවුමක් තියෙනවද නැද්ද? තියෙනවලු නෑලු. නෑ නෑ, මං ඇහුවේ තියෙනවද නැද්ද? හරි සරලයිනේ මේ ප්‍රශ්න දෙක. හරි සරලයි. තියෙනවා. තියෙනවා. දැන් තේරෙනවා පැටලෙන පැටලෙ ඉල්ල. තේරෙනවා. ගිනි රවුම තියනවද ඇහුවොත්?
තියෙනවා කිව්වොත් ඇත්තරම නෑ. හැබැයි නැත්තම් පේන්නේ. හරි, අවසාන වශයෙන් කියන්නේ ගිනි රවුම නෑ කියන එක තුසන්. හරි හරි, අතපාද ගිනි රවුම තියෙනවා කියලා තුසන්. ප්‍රශ්න වැරදි. හරියට හරි, ප්‍රශ්න වැරදි. මොකද ප්‍රශ්න වැරදි? ගිනි රවුමක් තියෙනවද කියන ප්‍රශ්නෙත් වැරදි, ගිනි රවුමක් නැද්ද කියන ප්‍රශ්නෙත් වැරදි. ඒ ගිනි රවුම තියෙනවා වගේ පේන්නේ මොකද? ඒක කරකවන නිසා. ගිනි රවුමක් නැහැ කියලා පේන්නේ කොහොමද? කරකවන එක නැවතුම. එහෙනම් මේ කරකැවීම කියන ප්‍රොසෙස් එක නිසා තමයි මේක රවුමක් විදිහට පේන්නේ. දැන් එන්නම්. මම ඉන්නවද නැද්ද? ප්‍රශ්නේ වැරදි. හරියටම හරි. ප්‍රශ්නේ වැරදි. මේක මේ විදිහටම කියලා තියෙනවා ඈ. මේ විදිහටම අහලා තියෙනවා. කෙලින්ම අහලා තියෙනවා. තථාගතයන් වහන්සේ මමෙක් ඉන්නවද? උත්තර දෙන්නේ. ප්‍රශ්නේ වැරදි. මමෙන් නැද්ද? ඒත් උත්තර. ප්‍රශ්නේ වැරදි. ආන්න මම ඉන්නවා කියලා දුන්නොත් උච්ඡේද දෘෂ්ටි තියෙන කට්ටිය කියන්නේ මොකද්ද? ආත්මවාදී. සාසත සාසත දිනවල මම නෑ කියලා උත්තර දුන්නා නම් උච්ඡේද කට්ටිය ගන්නවා මම නෑ කිව්වා කියලා. ඒ දෙකම ප්‍රශ්නේ වැරදි. මේ මෙතන පැටලිලා තියෙන්නේ. මේ මේක හරියට තෝරගත්තේ නැත්තම් සක්කාය දිට්ඨියනේ මේ මම කියන කන්සෙප්ට් එක ගන්නෝ. ඒක ප්‍රශ්නේ වැරදි. ඒක ගන්න එපා. කොහොමද සක්කාය උනේ? මොකද්ද සත්කාය දිට්ඨිය? මොකද්ද සත්කාය? දැන් මේ ටිකට උත්තර හොයන්න එනවා. මේ ටික උත්තර හොයාගත්තාම තේරෙනවා. ඒක නිසා මේක ප්‍රොසෙස් එකකින් වෙච්ච දෙයක් මිසක නැතුව මමෙක් ඉන්නවද නැත්ද කියලා ගත් එකක් නෙමෙයි. මොකද මම මේක මෙහෙම කියන්නේ මේක ඇතුලේ නිකන් දැන් මම කියන එක ඇත්තටම නෑ වගේනේ. දැන් නිකන් බැලුවාමනේ දැන් මමෙක් ඉන්නද මමෙක් නෑ වගේනේ. මේ පටිසමුප්පාද චක්‍රයන්නේ නෑ නෑ වගේනේ. එහෙම ගත්ත ගමන් මම නෑ කියන අන්තයට අපිට නොතේරි යනවා. කොච්චර නෑ කිව්වත් අපි ඉන්නේ අන්තේ. ඒකයි ප්‍රශ්නේ. මම ඉන්නවා කියන එක ගන්නෙ නෑ ගොඩක් වෙලාවට. හැබැයි නොදැනි මම නෑ කියන අන්තේ අරන්. ඒ ප්‍රශ්නේ වැරදි. ඒක කියන්න ඕන. එතකොට මොකද්ද මේ සක්කාය කියන එක හොයාගමු. ඒකට අපිට ගන්න වෙනවා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ චුල්ල වේදල්ල සූත්‍රය. ආර්යාවනි සත්කාය සත්කායයි කියනු ලැබේ. භාග්‍යතුන් වහන්සේ විසින් කවරද හමත් සක්කාය වදාන ලද්දේද? ඇවත විසාකේනි භාග්‍යතුන් වහන්සේ විසින් මේ උපාදානයන්ට ප්‍රත්‍යවෙච්ච ස්කන්ධ පහ සක්කායයි වදාන ලද්ද. මොකද්ද උපාදාන ලද්ද ස්කන්ධ පහ? පංච උපාදාන ස්කන්ධය. ඒ පංච උපාදාන ස්කන්ධය හදාගත්තේ මොකක් නිසාද? ආස්වාදේ නිසා. පංචස්කන්ධයට පංච උපාදානස්කන්ධයක් කරගත්තේ මොකක් නිසාද? චන්දරාගය කියන වියගාන. අන්නේ චන්දරාගය තමයි මෙන්න මෙතනට ප්‍රශ්නේ. එතකොට මේ සක්කායයි කියා ගත්තේ අන්නේ සත්සාර වටින කියන දෘෂ්ටියනේ. ඒකෙන් චිත්තය අන්ධ කරගත්තේ ඉන්දනේ. අන දැන් තේරෙනව ගන්නට. එතකොට මේ සක්කාය සක්කාය කියන්නේ මොකද්ද? මෙන්න මේ උපාදානස්කන්ධ පහට. තේරෙනවද? ඒක පිළිබඳ යම් දිට්ටියක් තියෙනවා නම් ඒක තමයි සක්කාය දිට්ඨිය. දැන් ඔකට මමෙක් ඇදගත්තොත් ප්‍රශ්නේ වැරදි. තේරෙනවද? ඒක නිකන් අර ළඟ යනවා. ඒකයි ප්‍රශ්නේ. නිකන් හරි වගේ. මම නෑ වගේ. මෙන්න රූපකලාප වගේ. මම නෑ වගේ. එහෙම එකක යනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. හරියට පොයින්ට් අවුට් කරනවා. මොකද්ද මේ සක්කාය? කොහොමද මේ සත්තුනේ? සාර වටින කියන ගත්තේ කොහොමද? අන්න එතන තෝරගත්තනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ගොඩනැගෙන ආකාරය තෝරගත්තනම් ඒකට හේතුව චන්ද රාගය කියලා තෝරගත්තනම් අපිට ගාන්ට් එක තේරෙනවා. එහෙනම් සක්කාය පිළිබඳ සත්සාර වටින දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඊළඟට තියෙනවා සංයුත්ත නිකාය 4 සක්කාය දිට්ඨි පහන සූත්‍රය. එහෙම එකක් තියෙනවා. කියමු ඔක්කොම. එකත් පස්ස වුණේ මහාන භාග්‍යතුන් වහන්සේට තෙල සැලකලේය. වහන්ස කෙසේ දන්නවගේ කෙසේ දක්නවගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේද? මහාන ඇස දුක් විසින් දක්නවගේ දන්නවගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. රූ දුක් විසින් දන්නවගේ දක්නවගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. චක්කු විඤ්ඤාණය දුක් විසින් දන්නවගේ දක්නවගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. මේ මොකද්ද මේ? උපාදානීය ධර්මයන්නි ආදීනවේ මෙනෙහි කරන හැටි.
තව මේකට එකතු කරලා තියෙනවා. ඇස් පහස, ඒ කියන්නේ පස්සේ දුක් විසින් දක්නෝගේ දක්නන සක්කාය දිට්ඨිය ප්‍රයින. ඇස් පහසෙන් ඇසු වේදනා සම්පස්සජා වේදනාව ආස්වාදේ දුක් නොදුක් නොසු වේ යම් වේදනාවක් උපදී නම් එන්නේ දුක දන්නේ මෙන්න මේ විදිහට සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනවා. දැන් ඔකට මම කියලා ගත්තොත් ප්‍රශ්නේ කොච්චරට වරදිනවද? මේකේ මම කියලා ගන්න දෙයක් නැහැ. පංචස්කන්ධය පනවල තියෙන්නෙම මම කියන එක ප්‍රශ්නේ වැරදි නිසා. ඒක හැමසෙම රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට මේක දකින්න කියන්නේ. එතන මම විදිහට දකින්න කියන් තිබ්බනේ. එතකොට ඒක දැන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන විදිහට දැක්කේ. ඒක කමන්නේ. ඒක හරි. හැබැයි මේකට මමෙක් කියන දාගත් එකයි ප්‍රශ්නේ. හැබැයි දැන් මම අයින් කරලා කතා කරොත් දැන් මෙහෙම කතා කරන්න වෙනවා. එහෙනම් තෙරුවන් සරණයි සියලුම පටිසමුප්පාද වලට. අර එහෙම නිකන් අර ඒ විදිහට කියන්නේ නෝ. දැන් ওই පටිසමුප්පාදේ මට මේ විස්තරය කියන්න. දැන් නිකන් අර මෝඩයි වගේනේ. එන්නේ ඒක නිසා මේ මම කියන එක දාගන්න වෙනවා. නැත්තම් නිකන් වන්ද මානසික ලෙඩු ටිකක් වගේ. එහෙම එහෙම ඒකට තමයි මම කියන එක පාවිච්චි කරන්නේ. හැබැයි දැන් අපි මෙතන concept එක තෝරගන්න ඕන හරියට. මේ සක්කාය වෙච්ච තැන අන්න එතන තෝරගන්න ඕන. ඒක තථාගතයන් වහන්සේ පංචස්කන්ධේ පණවන්නෙම ওই ප්‍රශ්නේ වැරදි නිසා. හැබැයි අපිට කතා කරන්න ඕක ගන්න වෙනවා. එච්චර එතනමයි ඒක ඒක ගැටලුව තියෙන්නේ. ඕක හරියට තෝරලා දෙන වගේ වගේ එකක් එනවා. දැන් මේකට ධම්ම සංගණි ප්‍රකරණයේ තියෙන තත්ත කතමා සක්කාය දිට්ඨි. ඉද අසුතව පුතජ්ජනයෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස අකෝ විදා අරිය ධම්මේ අවිනීතෝ සප්පුරියාණං අදස්සාවි සප්පුරිස ධම්මස අකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අනත්තෝ සමනුප්පස්සති රූපං රූපවන්තං වා අත්තානං අත්තති වා රූපං රූපස්මින් වා අත්තාන. මේ අත්තයි සාරයි කියලා ගත්ත නිසා තමයි මේ සත්කාය සාරයි වටිනවයි කියන දෘෂ්ටියක් ආවේ. මේවා අනත්තයි. මේ ඇස අනත්තයි, රූපය අනත්තයි, චක්කු විඤ්ඤාණය අනත්තයි, සම්පස්සේ අනත්තයි, සම්පස්සජා වේදනාව අනත්තයි. ඒ ටික අත්තයි කියලා ගත්ත එක තමයි දැවකට. දැන් අර අත්තයි කියන එකට ආත්මය 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 කියන අර ආත්මයක් නැති කරා වගේ. දැන් ආත්මයක් නැහැ කිව්වොත් ඒක උච්චේ දුස්තිර වැටෙන්නේ නැද්ද? වැටෙනවා. මේ හරි වගේ හොඳේ. නිකන් ළඟ යනවා ඈ. රැලි පියෙන් කිරි කනවා වගේ වැඩ. ප්‍රභාසර චිත්තයක්ට අපිට එහෙම අනිච්ච කතා කරන්න බෑනේ. නෑ ප්‍රභාසර හිත කියන්නේ මොකද්ද? ඔව් ඒක ඒක තෝරගත්තන හරියටම හරින. මේ ප්‍රභාසරිත ඇත්තනම කතා කරන්න පුළුවන් සෝතාපන්නෙක් කියන ඉදන්නේ. මොකද අසුතවත් පුතේ කතා කරන්න බෑනේ. ඔව් මේ මේ ප්‍රභාසරහිත සෝතාපන්නයට අදාළව නම් එයාට සෝතාපන්නයට අදාළව තියෙනවා මොකක්ද ඒකට කියන්නේ මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙච්ච ස්වභාවය. හැබැයි අරියතුන් වහන්සේට 100ට 100ක් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය. ඔව් තියෙනවා. දැන් ඔ ඒකත් ඉතින් උපදේශන්ත ධර්ත අනිත්‍යතාව වෙනවා පිරිනම් පාද්දි. ඔ අනේ අනිවාර්යෙන්. ඔ ඒ වෙලා තින් දැන් ඔය ලෙවල් එක මිස් දැන් අපිට අරිහත් වෙලා නැහැ. මම අරිහත් වෙලා නැහැ. ඒකද හරියටම ස්ථිරව මෙහෙම්මමයි කියන්න බෑ. හැබැයි මේක අර concept එකත් එක තෝරගෙන යන අනිවාර්යෙන් පිරිනම් පාද්දි ඉවරයි. ඔය ඉතින් රාගෙන් කය වෙන්න නොදී, ද්වේෂෙන් කය වෙන්න නොදී, මෝහෙන් කය වෙන්න නොදී තියා ගන්නවා. හැබැයි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන කතන්දරේ ගන්න ඕන. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ ඵල ලැබන කොට විතරයි. එතකොට සෝතාපන්න ඵලයේදී යම් කිසි ප්‍රමාණයක 100ක් කියන්න බෑ. ඒක 100ක් වෙන්නේ මාරිය තුන් වහන්සේට. ඒක තනිත් වෙන්න ඕන. වෙන්න ඕනේ. ඒක නැත්නම් පවතින්න එපේ. ඒකත් වෙන්න ඕන. ඉතින් ඒකින්ද අර උපතේ සන්ත ජර්ත අනිත්‍යතා යන්නේ එතන හරියට. ඒක මේ උපතේ වෙලා ජර්තා වෙලා අනිත්‍ය වෙලා යනවා.
එක අනිත්‍ය වෙලා යන්න ඕන. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ අස්සාද කාය සත්‍යන දෘෂ්ටිය තමයි. සක්කාය දිට්ඨිය anu මමේ මාගේ යන නොවන බව දැන තේරුමම නැහැ කතා කරලා. කියමු එක සංයුත්තනිකාය තුනේ කේමක සූත්‍රය. කියමු කොම ඇවැත්නේ ආර්ය ශ්‍රාවකයාට ඕරම් භාගීය සංයෝජන පහ ප්‍රහීන වූයේ නමුතු. මොනවද මේ ඕරම් භාගීය කියන්නේ? දස්ස සංයෝජන ධර්ම කියලා තියෙන සංයෝජන 10කින් තමයි අපි බැඳින්නේ. පළවෙනි පහ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග. ඒ පළවෙනි පහ. ඊළඟ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඊළඟ පහ තමයි උද්දම් භාගීය සංයෝජ. මේවදී නම් දැනගන්න ඕනේ නැහැ හොඳේ. හරිද? එතකොට මේ ආර්ය ශ්‍රාවකයාට ඕරම් භාගීය සංයෝජන පහ ප්‍රහීන වූයේ නමුදු වැලිත් උට පංච උපාදානස්කන්ධයන්නි අනුසාගත වූ මම වෙනි වෙමි යන මානය, මම වෙමි යන ඡන්දය, මම වෙමි යන අනුෂය නොනසන ලද වෙයි. හරිද? අනුෂය නොනසන ලද වෙයි. අනුෂය නසන ලද නෙමෙයි. අනුෂය නොනසන. ඒක නැසෙන්නේ කොහේද? රහත් වෙනකොට අන්න අස්මි මානය කියන තැන තමයි ඒක නැති වෙන්නේ. දැන් උතන ඇත්තටම තියෙන අර මම කියන දිට්ඨිය අයින් වෙලා මම කියන සංඥාව තියෙනවා. සම්මුතිය විදිහට කතා කරනවා සංඥා වශයෙන් තියෙනවනේ. ඒකට හේතුව දැන් අපි තුම සෝතාපන්න වෙච්ච කෙනෙක්ට දැන් අපි තුම මොකක් හරි කෑමක් හම්බ වෙනවා. දැන් එයා සෝතාපන්න වෙලා ඉන්නේ. හැබැයි දැන් අඹ කෑල්ලක මේ අඹ කෑල්ල මමනේ කන්නේ. එහෙම එයා විඳිනවා. එයාගේ හැබැයි සක්කාය දිට්ඨිය ඉවරයි. ඒ දෘෂ්ටි මේ වශයෙන් ප්‍රහාණයි. හැබැයි උනාට එයා මම කියලා විඳිනවා එතම. ඒක ගැටලුව. ඉතින් ඒක නිසා අර ඒක අස්මි මානෙට නිකන් ඒක කැඩෙන්නේ නැහැ. ආ අන්න හරි. මම පොරයි කියන සංකල්පේ. හරි. ඊළඟට දෙනවා මම නැති කර නිවන් දැකීම යන මිත්‍යාවෙන් මිදෙමු. දැන් මේ දවස්වල ඉතින් කතන්දර වලට තමයි මේ දාලා තියෙන්නේ සංයුත්තිනිකායේ අරහන්ත සූත්‍රයේ කියමු කොම එකත් පස්ස සිටි ඒ දෙවිතමේ භාග්‍යතුන් වහන්සේ සමීපයේ මේ ගාතාව කීය. සිව්මගින් කළ කිස ඇති ආශ්‍රවයන් නැසූ පස්චිම ශරීරයේ දරණ යම් රහත් මහණෙක් වේද හෙතෙමේ මම කියමි කියාත් කියන්නේ හෙතෙමේ මට කියති කියාත් කියන්නේ. භාග්‍යතුන් වහන්සේ කියනවා සිව්මග කළ කිස ඇති ආශ්‍රවයන් නැසූ පස්චිම ශරීරයේ දරණ යම් රහත් මහණෙක් වේද හෙතෙමේ මම කියමි කියාත් කියන්නේ හෙතෙමේ මට කියති කියාත් කියන්නේ. දක්ෂ වූ හෙතෙමේ ලෝකේ විවහාර දැන විවහාර මාත්‍රෙන් විවහාර කරන්නේ. අන්න ඒකයි කිව්වේ. විවහාර කර ප්‍රශ්නයක් නැහැ නේ. සිව් මගින් කළ කිස ඇති ආශ්‍රවයන් නැසූ පස්චිම ශරීරයේ දරණ යම් රහත් මහණෙක් වේද ඒ මහණ තෙමේ මානයට පැමිණ හෝ මම කියමි කියාත් කියන්නේ හෙතෙමේ මට කියති කියාත් කියන්නේ. ප්‍රහීන වූ භාග්‍යතුන් වහන්සේ කියනවා මාන ඇති ඔහුට මාන ග්‍රන්ථීහු නැත. ඔහු විසින් සියලු මාන ග්‍රන්ථීහු වෙසෙසින් නැසන ලද්දේ මනා නුවණ ඇති හෙතෙමේ මඤ්ඤණ ඉක්ම වූයේ. මඤ්ඤං කියන්නේ හෙතෙමේ මම කියමි කියාත් කියන්නේ හෙතෙමේ මට කියති කියාත් කියන්නේ. දක්ෂ වූයේ රහත් තෙමේ ලෝකේ විවහාර දැන විවහාර මාත්‍රෙන් විවහාර කරන්නේ. hina wen කියන්නේ රහත් වෙනකම් මඤ්ඤං තියෙනවා. hina wenne kiwe ඇතර දි අඬන්න ඕනේ එකට. මම මගේ anu අස්මිමානය සක්කාය දිට්ඨි කියන්නේ අස්මිමානය නෙමේ. අස්සාදකය සාරයි වටිනයි සත් කියන දෘෂ්ටිය. පැහැදිලිනේ. අහිංකාර මමීකාර මානේ හේවත් මම මගේ anu අස්මිමානයයි බව. ဒုတိය රාහුල සූත්‍රයේ සංවිතනිකාය තුන කියමුක්කොම වහන්ස කෙසේ දන්නාට කෙසේ දක්නාට මේ සවික්ෂ ඥානක කයෙහිත් බැහැර සියලු නිමිත්තෙහිත් අහිංකාර මමීකාර මානයෙන් වෙන් වූ මාන කොටසු තික්ම වූ සන්හුන් වූ මොනවට මිදුණු සිත වේද. රාහුලය යම් කිසි රූපයක් වේද දුර හෝ ළඟ හෝ යම් රූපයක් වේද ඒ සියලු රූපය තෙල මාගේ නොවේ තෙල මම නොවේමි තෙල මාගේ ආත්මය නොවේ යයි මෙසේ තෙල තතුසේත් මනාදුවනින්
දැක උපාදාන රහිතව මිදුනේවෙයි. යම්කිසි වේදනාවක් යමි සංඥාව මෙන්න මේ පංචස්කන්දේම අතීත අනාගත හෝ පච්චුප්පන්න ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕදාරික හෝ සූක්ෂම හෝ හීන වූ ප්‍රණීත වූ යම්කිසි විඤ්ඤාණයක් වේද දුර හෝ ළඟ වූ යම් විඤ්ඤාණයක් වේද ඒ සියලු විඤ්ඤාණය තෙල මාගේ නොවේ, තෙල මම නොවේ, මි තෙල මාගේ ආත්මය නොවේ. මෙසේ තෙල තත්සේ මනා නුනින් දැක උපාදාන රහිතව මිදුනේ වේ. මේ අර පංචස්කන්ධ විග්‍රහය තියෙනවා විභංග ප්‍රකරණේ එකේ කන්ද විභංගයේ තියෙනවා මේ පංචස්කන්ධය ගැන. මේ රූපය කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරලා තියෙනවා. දුර වේවා, ළඟ වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත අනාගත, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, දුර වේවා, ළඟ වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, සූක්ෂම වේවා, රළු වේවා, මෙහෙම කියලා 11 ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම තෙල මාගේ නෙවෙයි, මම නෙමෙයි, මගේ ආත්මය නෙවෙයි, මෙන්න මේ කියන කාරණා සියල්ලක්ම මනා නුවණින් දැකලා උපාදාන රහිතව මිදෙන එක තමයි සම්පූර්ණයෙන්ම අහිංකාර, මමින්කාර, මාන කොටසුත් ඉක්මෙච්ච මේ රහතන් වහන්සේට තියෙන්නේ. ඒතර අස්මිමානේ කියන තැනදී තමයි ඇත්තටම මම කියන සංඥාවත් අයින් වෙන්නේ. ඔන්න තියෙනවා මහා සාවද්දමේ පාපය. අංගුත්තර නිකායේකේ ඒක ධම්මපාලි වගේ 69 වෙනි පිටුවේ. මහණෙනි යමෙක් මෙසේ මහා සාවද්ද වේද, මහණෙනි මේ මිත්‍යා දිට්ඨිය යම් බඳු වේද, එබඳු වන්නේක් ධර්මයකුද මම නොදකිමි මහණෙනි, දෝෂයෝ මිත්‍යා දිට්ඨිය පරම කොට ඇතියහ. ඊතල මේ මිත්‍යා දිට්ඨිය තමයි මහා සාවද්දෙම පාපේ වෙන්නේ. මේ මිත්‍යා දිට්ඨිය භයානකයි. මොකද මේක පංචානන්තරේ පාප කර්මයත් එක්ක අනිවාර්යයෙන්ම සතර පායන එකක් තමයි මේ නියත මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය කොහොමද වෙන්නේ? මවනේ, පියානේ, හරිද? එතකොට මේ යාග හෝම කරාට වැඩක් නැහැ, දුන් දේ විපාක නැහැ, මෙහෙම ඉන්නවනේ. කොරක් ඔය ATS කට්ටියලගේ මෙන්න මේක තමයි තියෙන්නේ. ඒවා අම්මෙක් කියලා එක්කෙනින් නැහැ, අදාළ නැහැ, තාත්තෙක් කියලා විශේෂෙක් කෙනින් නැහැ, අපිට වැඩක් නැහැ. අපි කාල බෙලි ජොලි ඉන්නේ, මේ කිසි දෙයක් දන්න මේ බණ කියන දන්න කට්ටියත් නැහැ. මෙන්න මේ වගේ හිටියහම මොකද වෙන්නේ? අතලොස්සක් ඉන්නවනේ. ඒ නිසා මිත්‍යා දිට්ඨිය කියන්නේ, මිත්‍යා දිට්ඨිය ලෝකාන්තරික නරකෙන් ඉවර වෙන්නේ. ලෝකාන්තරික නරකය. පටිසම්භිදාවේ එකේ දිට්ටි කදා අස්සාද දිට්ටි. රූපස්කන්ධයේ පිණිස යම් සුවයක් සොම්නසක් උපදීද මේ රූපයාගේ ආස්වාදයයි අභිනිවේශ පරාමර්ශයේ දෘෂ්ටියයි. දෘෂ්ටි ආස්වාද නොවේ, ආස්වාදයේ දෘෂ්ටි නොවේ. දෘෂ්ටිය අනෙකක, ආස්වාදයේ අනෙකක. යම් දෘෂ්ටියකුත් යම් ආස්වාදයක් වේද මේ ආස්වාද දෘෂ්ටියයි කියනු ලැබේ. මෙන්න මේක කියන්නේ මොකක් නිසා නෙමේ, දැන් මේ සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨියනේ ප්‍රහීණ වෙන්නේ. දැන් සත් සාරයි වටිනවා කියලා ගන්නෙ කොහොමද? ඇහැට රූපයක් දැකලා ඒ රූපේ නැති එකක් සාරයි වටිනවා කියලා රාගෙන් දේශයෙන් මොයෙන් ගන්නවා. කනට ශබ්දත් එහෙමයි. මෙන්න මේ අස්සාද වැඩපිළිවෙලක් ගන්නවනේ. ඒක නිසා සාරයි වටිනවා කියලා දෘෂ්ටියනේ ප්‍රහීණ වෙන්නේ. දැන් මේ සක්කාය දිට්ඨිය ප්‍රහීණ වෙච්ච එක්කෙනාට සක්කාය ප්‍රහීනද? සක්කාය ප්‍රහීන නැහැ. සක්කාය තියෙනවා. ඒකින්ද තමයි තාම රූප ටික වටින්නේ. හැබැයි දෘෂ්ටි වේද? දැන් ඉස්සර දැක්කම ආනේ ශෝක්නිය එහෙම ඇදීලා යනවා. දැන් වෙන්නේ ටිකක් ඇදිලා යනවා. හැබැයි යනකොට ඇදෙන බ බෙල්ල ඇදෙන බව තේරෙනවා. හරිද? ඉස්සර හැරෙනවා පොටත් ගිහිල්ලා. දැන් හැරෙන බව දන්නවා, බෙල්ල උලුක්කු වෙන බව තේරෙනවා. එතකොට සක්කාය ඉවර නෑ. සක්කාය දිට්ඨිය ඉවරයි. දැන් මේක පටලවාගෙන අයියෝ මේක ඉතින් තෝරගන්න බැරුව ඉන්නවා. සක්කාය නිසා දුවන්නේ මේ. ඒ කිසි ප්‍රශ්නයක් නෑ දුවන්න. හරිද? දැන් ඒක නිසා මේ දැන් අන්නේ සක්කාය දිට්ඨිය ඉවර වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය එකක්, ආස්වාදේ තව එකක්. ආස්වාදේ සාරයි වටිනවා කියන දෘෂ්ටිය ඉවර වෙන්නේ. එතකොට මිත්‍යා දිට්ඨි සම්පූර්ණ ඉවරයි. දැන් වේලාම සූත්‍රයේ තියෙනවනේ සෝතාපන්න එක්කෙනෙක්ට දෙන දාණය පෘථග්ජන 84000කට දෙන දාණයට වඩා වටිනවා කියලා. ඇයි මේ 84000? 84000ක් අවිද්‍යා දෘෂ්ටි ඉවරයි. 84000ක් අවිද්‍යා දෘෂ්ටි ඉවර වෙනවා සෝතාපන්න වෙද්දී. එතකොට එච්චර වටින්නේ ඒකයි. හරිද? ඉතින් මේ වේලාම සූත්‍රයේ 84000ක් කියලා තියෙනවා ඈ. හරිද? ඉතින් මේ ඒකින්ද ඒක හරි ප්‍රබල තැනක් ඉතින්.
සම්පූර්ණ ගොඩ යන්න තියෙන ක්‍රමවේදයක්. ආස්වාද දුත්‍ය මිත්‍යා දිට්ඨියක මිත්‍යා දිට්ඨිය දිට්ඨි පත්‍යයක ඒ දිට්ඨි පත්‍යෙන් සමන්නාගත පුද්ගල තෙමේ දිට්ඨි විපන්න නම් දිට්ඨි විපන්න පුද්ගල තෙමේ සේවනයේ නොකටයුත්තේ භජනයේ නොකටයුත්තේ පර්යාපාසනයේ නොකටයුත්තේ ඒ කවර හේන්දියත් යම් හේකින් ඔහුගේ දෘෂ්ටි ලාමක වෙච්ච ඊත එහෙන් දෘෂ්ටි යම් රාගයක් වේද හේ දෘෂ්ටි නොවේ දෘෂ්ටි රාග නොවේ දෘෂ්ටි අනිකක් රාගය අනිකක් යම් දෘෂ්ටියකුත් යම් රාගයකුත් වේද මේ දිට්ඨි රාගයයි කියනු ලැබේ. ඒ දිට්ඨියනුත් ඒ රාගයනුත් සමන්නාගත පුද්ගල තෙමේ දිට්ඨි රාග රකත නම් වේ. දිට්ඨි රාග රකත පුද්ගලයා කෙරෙහි දෙන ලද දානය මහත්ඵල නොවේ මහානිසංස නොවේ ඒ කවර හේන්දියත් යම් මේකෙන් ඔහුගේ දෘෂ්ටිය ලාමක හේයින්. එතකොට අර සෝතාපන්න වෙන එක්කෙනෙක්ට දෙන දානය වටිනවා අර මිත්‍යා දිට්ඨි වලින් ඉන්න 84000කට දෙනවට වඩා. ඒක කොච්චර වැදගත් තැනක්ද ඒක. මේ සෝතාපන්න වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිණිස. දැන් අපේ සමාජයේ දැන් මටත් මතකයි ඉස්සර දැන් අපි සමහර කට්ටිය තියෙන දැන් ඒගොල්ලෝ කැමති හිඟන්නන්ට දෙන්න. හරිද? දැන් මේ එපා කියන නෙමෙයි. දැන් බල්පෙකටද හිඟන්නන්ට දෙන්න. ඒකට වඩා සෝතාපන්න වෙච්ච කෙනෙක්ට දානයක් දෙන්න පුළුවන් නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. ඒක වේලාම සූත්‍රයේ තියෙනවා. ඉතින් හිතන්න එහෙමනම් සකදාගාමි කෙනෙක්ට ඒ වගේ 100ක් අනාගාමිගේ සකදාගාමි වගේ 100ක් අරිහත් නම් අනාගාමි වගේ 100ක් හරිද? මේ පසේබුදුනම් රහතන් වහන්සේලා වගේ 100ක් අරිහතුන් වහන්සේලා පසේබුදුවරු වගේ 100ක් හරිද? දැන් ඔබ තියෙන බුද්ධ පූජාව කාටද පූජා කරන්නේ? බුදුහාමුදුරුවන්ට. ඒක වටිනවා. ඒක මහත්ඵලයි මහානිසංසයි. හැබැයි හරියට බුද්ධ පූජාව කළොත් දැන් ගෙදරකට කවුරු හරි ඕගොල්ලන්ගේ ඥාති කෙනෙක් එනවා. ගෙදර තියෙන චූටිම කෝප්පේ හොයලා තේකක් හදලා දෙනව නේද? චූටිම පිඟාන හොයලා බත් ජුණ්ඩක් දාලා දෙනව නේද කන්න? එහෙමද කරන්නේ? තියෙන හොඳම එකද ගන්නෙ? හැබැයි බුදුහාමුදුරන්ට ඉතින් චූටි මේ හොයනවා නේද? තියෙන චූටි මේ කොහෙන්නේ? හොඳට මතක තියාගන්න. දානේ කියන්නේ ද්‍රව්‍ය වස්තු දෙන එක නෙමෙයි. ඒ කනෙක්ෂන් එක දෙන හිතේ. ඒ හිතෙන් හිතනවා බුදුහාමුදුරන්ට පූජා වේවා කියලා. ඒක ඇත්තටම බුදුහාමුදුරෝ ගෙදරට වැඩිය කියලා හිතාගෙන දෙන්න ඕන එකක්. අපේ කට්ටියගේ පෙරේතකම කොච්චරද කියන බුද්ධ පූජාවමයි කන්න ඕන. අනේ මේක අපරාධිනේ හකදානික. ඒක කන්න ඕන. මේ කන්න හතර වරක් තියෙනවා. හරිද? වුණ තරම් තියෙනවා කෑම. හැබැයි අරකමයි කන්න ඕන. බුදුහාමුදුරුන්ට එක තැනක බණට කැහුවට පස්සේ මට හරිය නම් මතක නෑ. මම මතක් කරලා දෙන්න පුළුවන් නම්. කෙනෙක් දානයක් ගේනවා මේක ධර්මයේ වෙනුවෙන් දෙන්නේ. බුදුහාමුදුරුන්ට කියන්නේ. බුදුහාමුදුරු කියනවා ඕක මට කැප නෑ. ඕක ඔයා දෙන්නේ ධර්මයට. අන්නර ගඟට විසික් කරන්න. බුදුහාමුදුරුන් අවබෝධ කරගත්ත ධර්ම ස්වභාවය දේශනා කරලා කෙනෙක් පැහැදෙනවයි ධර්ම ස්වභාවයට. ඒක බුදුහාමුදුරුවෝ කියනවා මට තේරෙන විදිහට. ඒක බුදුහාමුදුරුන්ටයි තයිති නෑ කියලා. ඇයි? මේ දහම ස්වාක්කාතයි. ස්වාක්කාත කියන්නේ ස්ව අකෘතයි. මේක බුදුහාමුදුරුන්ටවත් කෘත නෑ. ඇයි? ධර්ම ස්වභාවයක්. ඒ ධර්ම ස්වභාවය උන්වහන්සේට අවබෝධ කරගන්න තරම් ප්‍රඥා නුවණක් තිබෙන්නේ නැහැ අපිට අවබෝධ කරලා කිව්වේ. හැබැයි ඒ තියෙන්නේ ධර්ම ස්වභාවය. ගෞතම බුදුහාමුදුරුවෝ කිව්වත් ඊට ඉන්න තන්නංකර මේදංකර දීපංකර සරණංකර කවර බුදුහාමුදුරු කෙනෙක් කිව්වත් ඒ දහම ඒ දහම්මයි. ඒස්ව අකෘත වෙච්ච දහම. එකම දරණ ස්වභාවය. එතකොට ඒ දහමට දෙන දානයවත් බුදුහාමුදුරුන්ට කැප නැත්තම් බුදුහාමුදුරු උදෙසා තියපු බුද්ධ පූජාව අපිට කෙසේ කැප වෙයිද? මොකද්ද තියෙන සාධාරණ අයිතිය බුද්ධ පූජාව
කන්න. හරනම් වලක් කපල වලදාන්න. සතෙක්ටවත් ඒක කන්න කැපනෑ. කැපනේ කැපනේ කොහෙද අපි කොහොමද තීරණය කර දානි සාංගික කරාට පස්සේ සාංගිකයි ඒක බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ කැපයි හාමුදුරුවෝ කිව්වහම තමයි හරණ කන්න පුළුවන් ගියන්ට කියනවනේ ආහෙනම් බෙදාගෙන කන්න කියලා ඒ කියන්නේ සාංගික කරපෙ රිලීස් කරනවා හරිද එහෙම නැත්නම් ඒකයි තියන්නේ ඊතර බුදුහාමුදුරුවන්ට පූජා කරපු බුද්ධ පූජා බුදුහාමුදුරුව කිව්වොත් ආයෙනම් කන්න කියලා අන්න කැපයි. එතකොට කැපයි. හොඳට හිතන්න. අපි බලන්න අපි මේ ලෝභ කරන්නේ කොතනටද කියලා. පුංචි දෙයකට. ඉතින් ඒක නිසා පසේ බුදුවරු 100කට දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසය බුද්ධ පූජාව. ඒක අපි වැඩේ දීලා නා ගන්නවා. ඒ කියන්නේ මේව හොඳට තෝරගත්තා නම් මේ ඇත්තට කියලා දෙන්න ඕනේ නැත්තම් මේ මිනිස්සුනේ මේ හරි වටිනවා. ඉතින් ඇත්තට බුද්ධ පූජාව කරේට තියාගත්තොත් කොච්චර වටිනවද? හැබැයි හොඳට මතක තියාගන්න. ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දාණයට දඩ උන්වහන්සේලා කියන්නේ සතර දිගින් වඩින සංඝයාට වෙහෙරක් විහාරයක් කරන එක ඊටත් එදී මහත්ඵලයි මහානිසංසයි. හැබැයි ඒ පන්සල අතහරින්න ඕන. අල්ලන් ඉඳලා හරියන්නේ නැහැ. මේ අපි එනකොට ධම්ම කමිටි ඉන්නේ හාමුදුරුවරු මේ ඉන්ටර්වයුව කරලා ගින්නන් ධම්ම කමිටි කොහොමද ඩිසයිඩ් කරන්නේ ධම්ම කමිටියක් දාලා කොහොමද අපි ඩිසයිඩ් කරන්නේ මේ හාමුදුර හරියට බලන කියන්නේ කොහොමද අපි අහලා තෝරගන්න තම තම නැනපමණින් තෝරගන්න එක වෙනම කතාව ද මේක අහලා ඔබ තම තම නැනපමණින් තෝරගන්න එච්චරයි තව කට්ටියක බනහන්න එපා නෙවෙයි අහන්න අහලා ඒක හරණම් ඒක හරි එච්චරයි ඉතින් ඒක කරන්න දෙයක් ඒක අපිට තේරෙන විදිහනේ. අපි ටියුෂන් යනවනේ. එක සර් කෙනෙක්ගේ ගිහිල්ලා හරි කියනද තව එකේ තෝරගන්නවනේ. ඉතින් මේ හැමෝටම හැම එකම තේරෙන්නේ නැහැ. හැබැයි අපි ඩිසයිඩ් කරනවා නේ මෙයා තමයි බණ කියන්නේ. මෙයා තමයි ඉන්නේ. කොහොමද? කොහොමද එහෙම කරන්නේ? මොකද්ද ක්වොලිෆිකේෂන් එක? දැන් මෙහි හැම එකටම සර්ටිෆිකේට් එකක් ඕනේ බල්බයක් මාරු කරන්න. කෝකර සර්ටිෆිකේට් එක. මොකද්ද ක්වොලිෆිකේෂන් එක? තමන් දන්නේ නැතුව ලොකු පාප කර්මයක් කරගන්නේ. ඒකයි මං කිව්වේ. කාටවත් ගහන්න නෙමෙයි. ලොකු පාප කර්මයක්. තේරෙන්නේ නැතිව කරන්න එපා. බුදුහාමුදුරුවෝ ධර්මයට දීපු දාණය කැප නැහැ කියලා අයින් කරන්න කිව්වනම් අපි කොහොමද තීරණය කරන්නේ මේ ධහම තමයි හරිමික කියලා? මේ ත්‍රිපිටකේ පෙන්වන්නේ ඇයි? අපි හිතමනාපේ කියන්න තිබ්බන ඕනේ ඒවා. අපිට හිතෙනව නික එක ඒවා. මම ඉනොවේෂන් කරේ. මට හිතෙනව එක එක ඒවා. ඔය ගිහි කාලේ මං කරේ බ්‍රෑන්ඩ් එක කියන්නේ බෑ. ඔයගොල්ලෝ හොඳට දන්න බ්‍රෑන්ඩ් එක. හරිද? ඉනොවේෂන් කරේ. මට ඕනේ හිතන්න පුළුවන්. ඒ අපිට ඕනේ හිතලා කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ ඇයි? එහෙම කියන්න කවුද අපි? මොකද්ද ක්වොලිෆිකේෂන් එක? කොහොමද කියන්නේ? මේක කියන්නේ මේක කියවල මට තේරෙන විදියට. ඒක තව ටිකද තවත් තේරෙන්න ගන්න. ඒතකොට තේරෙනවා මේ ටික ටික මේක ඒකත් ඉවෝල් වෙනවා. ඉතින් එහෙම තේරෙන්නේ නැතුව අපි මේ කේවල් කරලා අපි නොදන්න දෙයක් කරලා වැඩේ නා ගන්නවට වැඩිය දන්නේ නැති විදිහට ඉන්න එක ඊට වැඩිය හොඳයි. ඒක ඇත්තටම කියන්න ඕන පාවෙන්නේ මට ඒක මේ හිතිච්ච වෙලාවයි කියන්නේ. මේ කාටවත් පහරක් ගහන්න මොකක් මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ බෙක් කරන ක්‍රියාව විවේචනය කරන්න ඕන. ක්‍රියාව වැරදි නම් ක්‍රියාව තේරෙන්නේ නැතුව කරන්න එපා. ඒක ඔබට කරන්න බෑ. ඒක බුදු කෙනෙක්ට නම් කරන්න පුළුවන් වෙයි. ඒක අපිට කරන්නත් බෑ. අපිට කරන්න පුළුවන් එකයි අපි ඒ දහම අහලා අපිට ගැළපෙන්නේ නැත්තම් අපිට පුළුවන් නැගිටලා යන්න. ගැළපෙනවනම් වාඩි වෙලා ආන්න පුළුවන්. එච්චරයි. හරි සරලයි. මොකටද උකට යන කොටා ගන්න. ඕන යන කොටා ගන්න දැනම අපිම කියන දහම අපිට තේරෙන්නේ නැහෙනි. අපිට වැටහිලා නැහෙනි. අපි මොකද්ද? අපි මහල කොට ලේබල් ගහගෙන ඉන්න බෞද්ධයි කියලා. කෝ? අපිම රණ්ඩු කරනවනේ. බනට. බනට රණ්ඩු කරන්නේ. අයියෝ. මේ රටවල මේ දහමක් නැති මිනිස්සුන්ට අපිට වැඩිය බන තේරෙනවා. ඒගොල්ලොන්ට චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැහැ. හැබැයි මෙහෙම කරන්න ඕනේ නැහැ කියලා. ඕගොල්ලොන්ට කවදාවත් මේ බණක් කියන මොකද තහංචියක් දාන්නේ නැහැ. ඕගොල්ලොන් කැමති නේ කරගෙන යන්නේ. මට තේරෙන්නේ මම මේ ගත්ත අද්දකින් මට ඕගොල්ලොන්ට තරම් අද්දකින් නැහැ. හැබැයි දැකපුවා. ඒක නිසා
මේ කාරණා කෙරෙහි බොහොම සැලකිලිමත් වෙන්න. අපි දැනටමත් හොඳ ටෝම පටලෝගෙන තියෙන. තව පටලෝ ගන්න. දැනටමත් පටලෝගෙන අපේ එක එක කෙරුවාවල් කරලා මේ ඇයි මම බණ කියන්න? මන් දන්නව හේතුව ඇයි මම බණ කියන්න කියලා. කලින් කරපුවා. වරද්දපුවා. නොකී ඉඳපුවා. දැන් වන්දි ගන්න වෙලා. කියන්න වෙනවා. ඒකේම තමයි. අපි දැනටමත් පටලවගෙන ඉවරයි. මේ කියන්නේ තවත් පටලව ගන්න එපා කියලා. පුංචි දරුවෝ නෙමෙයිනි. මේ අපිට තෝරගන්න බැරි. මෝඩයෝ නෙමෙයිනි. අපිට කියලා දෙන්න. මට පුංචි කාලේ අපේ පුංචි නංගි කෙනෙක් මාමා කෙනෙක්ගේ දුවෙක්. ඒ කෙල්ල පුරා පුංචි දවසක් මම මොකක් කර එකක් කිව්වා. මට අනිත් පැත්තට කිව්වා ඔයා ඔයා එකක් කරා ගන්න කියලා. එහෙමනේ පොඩියම කියන්නේ. චූටි හොඳේ. ඔයා චූටියයි ඔයා එකක් කරා ගන්න කිව්වා. ඒක ඒක ගලපලවත් කියන්න බෑ. හැබැයි ඒකේ තියෙන මැසේජ් එක ඔයා ඔයාගේ වැඩක් කරා ගන්න. මම මගේ වැඩක් කරගන්න. අපි අපේ වැඩක් නිමී කරගන්නේ අනුන්ගේ වැඩක් කරනවා. ඉතින් ඒක නිසා මේ ටිකක් හිතලා බලන්න. හරි තම තම නැන පවණි දැන ගත යුතු. ඔව්. මයිකෙන් කියවන මිස ඇහෙන්නේ. පන්සලේ බුදුගේ තියෙන බුද්ධ පූජාව හිඟන මිනිස්සෙක් හැමදාම ඇවිල්ලා කනවා. නායක හමුදුරු එක දන්නවා. හමුදුරු එක අකපයි කියලා කවදාත් යාර කියන්නේ. ඔබ වහන්සේ කොහොමද ඒක දකින්? මෙහෙමයි. මට ඒ කෙනෙක් විචනය කරන්න බෑ. හරිද? මට කියන්න පුළුවන් හිඟන මිනිස්සයාට ඒ වැඩේ කරොත් ඒක ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තේරුම් කරලා දෙන්න නායක හාමුදුරුවෝ ඉදිරිපත් වෙන්න ඕනේ. ඇයි? සංඝ හොබවන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිණිස. ඒ ඩියුටි ඇයි ඔබතුමී මග අරින්? ඒක බෑ. මොකද අධර්මය දුටු තැන ධර්මයේ නගා සිටවන එක අයිතිවාසිකමක් සහ යුතුකමක්. ඒක තමයි මිනිසා සතු පරම යුතුකම. මිනිසා සතු පරම යුතුකම මිනිසාට සේවය කිරීම. සේවය කරන්නේ කොහොමද? රෙදි හොදලා දීලවත්, වැඩ කළවත්, ගෙවල් අතු ගාලා දීලවත් නෙමෙයි. මේ වෙච්ච බටලැවිල්ල අපිට යන්තරමකින් හරි තේරුණා නම් අපිට තේරිච්ච මට්ටමින් තායකයකට තෝරලා දෙන්න. අපිට පුළුවන් ඒ කෙනට කන්න වේලක් දෙන්න. බැරිද? අපි ඒ තරම් අහේනික නැහෙනි. හැබැයි මම මේ සිද්ධිය අරන් කියන්නේ මේ සිද්ධිය සමස්තයක් විදිහට අරගෙන අපි හැමතිස්සෙම කාට හරි වැරද්ද පටවනවා. හැබැයි වැරද්ද කරන්නේ අපි කරන්නේ මේ හැම සිද්ධියකම ඇතුළාන්තේ එකයි. මම කැමති නැහැ මේ සිද්ධිය අරන් විවේචනය කරන්න වැඩක් නැහැ. ඒක මගේ මට තේරෙන්නේ නැහැ නෙච්චර. මට එහෙම දැනුමක් නැහැ. හැබැයි අපි කරන්නේ අනිත් අය විවේචනය කරන එක. මා හෝ මාවෙන්නෙක්ට විතරයි තව එකෙක් විවේචනය කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඇයි? ඒක ස්ථිර වශයෙන්ම එහෙමයි කියලා දන්න හින්දා සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඉදිරියේ වරදින නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්තරා දෙනක යුද්ධයකදී දෙන ප්‍රකාශයේදී ඒ රිසල්ට් එක වැරදි. හැබැයි ගිහිල්ලා අහනවා මේ මහා ප්‍රඥය කියන සාරිපුත්තට වැරදුනානේ මේ භාග්‍යතුන් වහන්සේ. ඔව් සාරිපුත්ත මහරහතන් වහන්සේ එවෙලේ බලපු විදිහට ඒ විදිහටයි වෙන්නේ. හැබැයි ඒක පොඩ්ඩකින් වෙනස් වෙනවා. ඒක දකින්න පුළුවන් සර්වඥයන් වහන්සේට විතරයි. ඒ නිසයි උන්වහන්සේට තව එකෙක් විවේචනය කරන්න පුළුවන්. අපිට බෑ. ඔය ඒ කියන්නේ ඒක තේරෙන්නේ නැහෙනි. ඒ කියන්නේ මෙහෙම බුදු කෙනෙක්ට තවත් බුදු කෙනෙක් ගුණ වර්ණනා කරන අපිට බුදු කෙනෙක් ගුණ තේරෙන්නේ නැහෙනි. ඒක උපමාවක් විදිහට කියලා තියෙනවා. මේක තැනනම් මට අහුවෙලා නැහැ. මම අහලා තියෙන කතාව. බුදු කෙනෙක්ගේ ගුණස්කන්ධය මහා සාගරයක් නම් අරිහතුන් වහන්සේ කෙනෙක් කියන්නේ හරියට ඒ මහා සාගරයට ඇතුල් වෙලා යන නෞකාවක් වගේ කියලා කියන්නේ. හරි. ඉතින් ඒක නිසා ඉතින් කොහේ හොයන්නද කොහොම දන්නද? හැබැයි ඒ අංශු මාත්‍රයක් අපේ තුලින් බුද්ධ ගුණය අපිට නගා ගන්න පුළුවන් අංශු මාත්‍රයක්. ඒකත් එතරම් සාන්තයි ප්‍රණීතයි නම්
නිවන කොයිතරම් සාන්ත ප්‍රනීත වෙයිද. හරි, දැන් ඉතින් දෙකයි කාලයි, බඩගිනිත් ඇදිනේ. ඔන්න ඔහොමයි උනායි කියන්නේ. හරි, එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි, විවේකයක් අරන් ආයි හම්බෙමු.